ජෝ කට්ටිය මොකද වෙන්නේ? මම වාග්මී, වාග්මී ටීවී එකේ වාග්මී. මෙතන ඉන්නවා ස්කේටි, එතකොට මෙතන ඉන්නවා මල්ලා. අද කරන්නේ මම ස්කේටිගේ ඉන්ටර්විව් එක. මේක තමයි වාග්මී ටීවී ඉන්ටර්විව්. වාග්මී ටීවී. එහෙනම් අපි පටන් ගමු වාගේ පළවෙනිම ට්‍රැක් එකේ. දුප්පත්කම හිතන විදියට. ගෙදර කරේ නිකන් හෙඩ්ෆෝන් මයිකින් ගෙදර කරපු ට්‍රැක්යක්. ෆොටෝස් එකක් දවසට ඒක ට්‍රැක්යක් විදිහට පිළිගන්න තත්ත්වයකක් නෙමෙයි. ඒක නිකන් අර නිකන් අදල් එකට කරපු එක. ඊට පස්සේ පළවෙනිම එළියට ආවේ ඇත්තටම පළවෙනි ට්‍රැක් එක මගේ කියන්නේ හරියට රෙකෝඩින් ස්ටුඩියෝ එකට ගිහිල්ලා හරියට කරපු ට්‍රැක් එකකට තියෙන්නේ සයිෆර් 13. ඒකෙන් තමයි එළියට ආවේ රීල් ටීම් සයිෆර්. එතකොට ඊට කලින් නෙමෙයි දුප්පත්කම අර චේත් එකකට චේසි එකකට නෑ. ඊට පස්සේ 13 පස්සේ සයිෆර්ෙන් පස්සේ තමයි. ඊට කලින් මම අර පොඩි එකට කරපු එක ඒකෙන් පස්සේ තමයි මට සයිෆර් එකට කතා කරලා තිබ්බේ. රීල් ටීම් එක ගෝනායම කතා කරා මත් එක්ක. මම ට්‍රැක්ස් වෙන්නන ඉස්සර ඉතින් එලාට එයාලා කතා කරා. එතකොට එයාලට කතා කරා හම්බෙන්න ගියා. අපි එහෙම සෙට් උනා ඒගොල්ලෝ එක්ක. එහෙමදී තමයි ට්‍රැක් එකකට සෙට් උනේ මා රීල් ටීම්. එතකොට දුප්පත්කම ට්‍රැක් එකට කලින් ඔයා කොහොමද රැප් ගැන දැනගත්තේ? කොහොමද මගේ වටේ හිටිය පට්ට යාළුවෝ ටික මුලින් මතක් කරන SD තමයි ගොඩක් ඔය එක එක සීන් ආව ගම මිනිහා තමයි හොයාගෙන ඉන්නේ. ටක්ක් ගාලා මේ මේකක් යාළුවෝ තියෙනවා. ආ මෙහෙම සීඩ්ක් කියලා වගේ කියුතා එන්නේ. එතකොට මතක් කරන අපි සෙට් එක 7 දෙනෙක් ගියා ඒ කාලේ. ටීටී ඉන්නවා එකේ, කයිටි DJ කයිටි කියලා තමයි දැන් කයිටි ඉන්නවා. ඒ අපි 17 දෙනෙක් ඉඳි ඉතින් ඒ අතරතුර අපිත් එක්ක සෙටලයිට් එක දාව. ඊට පස්සේ මොරටු කොල්ලොත් හැදුනා ඒත් එක්කම ඒ කාලෙත් එක. දැන් එතකොට ඒ කාලේ මොන රැප් දැව්වේ? මම ගොඩක් මෙහෙමයි, මම සිංහල රැප් පැහුවා මුලින්ම. දැන් වැඩි දැන් කො ලෝ කරන්නේ ඇත්තට කතාව. දැන් පොඩ්ඩක් මේ ඉන්ටර්නෙට් පැත්ත තමයි ආන්නේ. ලංකාවේ රැප් ඒ කියන්නේ ඒ කාලේ සිංහල රැප් බලට මැහුවා මම ගොඩක්. ඉතින් MGK කෙන් තමයි MGK තමයි මුලින්ම ඒ කාලේ මැහුවේ. මට බොන තමයි මුලින්ම ඇල්බම් එක දුන්නේ ලේස අප් ඇල්බම් එක MGK එක. ඉතින් ඒකෙන් පස්සේ මාරිදර යාට සෙට් වුණා. මම යා ෆලෝ කරා අම්බාන්ට. අවුරුදු ගාණක් යාව එක දිගට තනි කර යා විතරක් ෆලෝ කරා මම. ඊට පස්සේ තමයි මට තේරුනේ මොකද්ද මේ කරන්නේ. මම මොකද යා විතරක් ෆලෝ කරන්න ඔච්චරම් ඉන්නවද කියලා. ඊට පස්සේ තමයි දැන් සීන් එක ලස් කරගෙන දැන් ඔය යනවා. ඒකම තමයි තාම තියෙන්නේ ඇගෙන්. අවුරුද්ද යනවා ඒකෙන් තමයි. මම රැප් තුනක් විතර ලිව්වා. ඊට පස්සේ බොනලා ගෙදර ගිහිල්ලා ඒ රැප් තුනම අරන් ගිහිල්ලා ඒක තුනම හදලා ෆයිනල් එකක් හදාගෙන ඊට පස්සේ ඒක තමයි රයිප් එකේ මම ගහලා දෙන්නේ. එතකොට ඔයා කරා අපේ ජීවිතය කියලා සින්දුව. ඔව්. එතකොට ඒකේ ඔයා කියනවා ඔයා තමයි කළේ පළවෙනි ග්‍රැෆිටිය කියලා. ඔව් සිංහල ග්‍රැෆිටි එක කියලා. ඒක දෙකගෙන පැහැදිලි කරා. ඉතින් මම ඒකෙදි මම අර පෙන්නනවා පිච්චර් එක. මම අර ශ්‍රී ලංකා කියලා මම මුලින්ම සිංහලෙන් ග්‍රැෆිටි එකක් ඇඳලා තියෙනවා. ඉතින් මම ඊට කලින් සිංහලෙන් මම දෙකලා නැහැ. ඉතින් මම කිව්වා මම කරා ඇඳලා තියෙන්නේ කවුරුත් මම මට කවුරු පෙන්නුවොත් මම පිළිගන්න ආරි ඇඳලා තියෙනවා කියලා. බට් දෙකලා නැහැ මම ඉතින්. ඔව් ඒ කාලේ ඒ ගොඩක් අර. එතකොට SD සෙට් වෙන්නේ කොහොමද? SD වගේ ස්කෝලේ. ඔව් SD වගේම අපි හත් මං කියලා 7 දෙනෙක් ඉන්න. ඉතින් 7 දෙනාම අපේ ස්කෝලේ බැච් එක. එයාලත් SD තමයි ගොඩක් ඩාන්සින් කරා. එතකොට පොටෙන්ෂල් එකේ ඉතින් SD ගෙන් SD තමයි ගොඩක් ඒවා හොයාගෙන ඉන්නේ අපිට. අවුරුත් අලුත් දේවල් අම්මන ගම ඌ අර ගොඩක් සංචාරය එදෙනවා මේ කාලෙට. ඌ ඩබල් එකේ හොයාගෙන එනවා මොනවා හරි. ඉතින් අපි සෙට් එක එකට එහෙම තමයි SD වල සෙට් උනේ. SD වල සෙට් උනේ ස්කෝලේ බැටල් එකකදී, ඩාන්සින් බැටල් එකකදී ඌ උට වාට නටන්න ගත්තා. එතකොට තමයි මේකෙන් පස්සේ සෙට් උනා. එතකොට වාට පොටෙන්ෂල් ගෑන් කියලා. ඔව් මාත් හිටියගෙන මම ඒ SD ගේ මාර්ගෙම තමයි මම එතනට ජොයින් වුනේ. ඉතින් එතන වැඩ කරා. එතකොට
මං ගොඩක් එක ඩාන්සිං කරන ගොඩ කරලා නැහැ SD එක ඉතින් ඒගොල්ලෝගේ හැමදේ කරමගේ ඒගොල්ලෝ එක්ක ඉඳලා තියෙනවා. ඔව්. එතකොට ඒ කියන්නේ ක්‍රිස්ෆික්ස් උත්තේ. ඔව් ක්‍රිස්ෆික්ස් සිටියා. එයාට අර අපේ ජීවිතේකේ ක්‍රිස්ෆික්ස් සිටියා. ඔව්. එයා ඊට පස්සේ අයින් ඒකෙන් එයා ආවේ නැහැ කියලා ඊට පස්සේ අපි කරා. එයාත් ඒකේ හිටියා ට්‍රැක් එක කරන ක්‍රිස්ෆික්ස් සිටියා. ඒක දන්නේ නැද්ද? නැහැ ඒක නැහැ. ඒක අපි ඒක රෙකෝඩින් කරේ නැද්ද කොහොමද? අත ගැහුවොත් තැනකට මට කේස් කරනවා උදව්ව නැහැ මට ප්ලේස් රැක්සි මේකේදි මොකටද රේස් වැටලඟදිම තත් කරගන්නේ ලේස් වැරදුනේ මම නම් පිළිගන්නේ පරිදුම කැලුණ තැනදිම වැරදිය නැහැ තුම සකසුම පිට කරම වෙනම සැනසුම විසඳුම වර්ණේ පතන වණිම සුව ඇස්රතු වෙනකන් මම රජ වෙනකන් උඹ වෙනසනකන් හිප් හොප් මරනකන් ඇයි මේ බොරුවට උඹලගේ ටේකල් එතකොට කෙල්ලන්ට නැහැ බන්දි ඇයි ඒනි සින්ඩොක් කර ඇයි කෙල්ලන්ට ඩිස්සක් ගහුවේ දැන් ඒ කාලේ ඒක ඒකත් ඉතින් අර ඒ කාලේ තිබු මානසිකවත් එත් එක්ක අර ඒ කියන්නේ දැනුත් ඒ මානසිකවද තාමත් ඉතින් බඩි වේනේ ඒ කාලේ ඉතින් අපිට ඕනේ කියන්නේ ඇත්තටම අපි කොල්ල ගොඩක් අර දුක දින්නේ නේද ආන්නේ ඉතින් අපිට ඕනේ අර එහෙම වෙන්න ඕනේ නැහැ මොකටද එහෙම වෙන්නේ අපි ඉන්නවනේ අපේ සීට් එක අපි කොල්ල මොක කොත්තර කොල්ල කොත්තර ඉන්නවා ඉතින් අම්මකට නිකන් මේ එහෙම කොල්ල දුක් කියන්නේ මොකටද මේ කෙල්ලෙක්ගේ සීන් එකක් ඉඳන් මොකටද ඒක තමයි අපිට ඕනේ වෙන්න මොකටද මේ ඉන්නේ මම මේ ඉන්න ඕනේ නැහැ අපි මේ ඉන්න ඕනේ නැහැ මේ වයිස් ඉන්නේ මට එක්කෙනෙක් මොකටද අන්තපුර තියාගෙන ඉන්නේ සීන් එකක් තමයි දාන්නේ ඒක නිකන් පළවෙනි මල් සින්දු ඩිස් එක වගේ තමයි ඔව් ඒ කාලේ හිටියද ඉතින් මේ කාලේ එම් සීන් එකක් තමයි කරලා තියෙන්නේ එතකොට දැන් ඔයා ලංකාවට කෙල්ලෝ දෙන්නෙක් ගැන රැප් කරන හරි කාලේක ඔව් ඒක ගැන විස්තරයක් දන්න හරි ගාලේක නම් මේ ඒකත් ඇවිල්ලා ඒක එහෙම නෙමෙයි වෙන්නේ කි ප්‍රොජෙක්ට් එක ඒක ඇවිල්ලා සයිෆ් එකක් විතර කෙල්ලොන්ගේ සයිෆ් එකක් මම කරන් ප්ලෑන් කරේ ඒ දවස්වල ඒකෙදි අන්තිමට කෙල්ලොනේ තිබ්බේ ඒගොල්ලෝ ගොඩක් අන්තිමට අදිමදි කරලා ගොඩක් අය හැලුණා වැඩේදී මෙලේ රෙකෝඩින් දවසේ ඉතින් අන්තිමට තීරණය කරලා දැන් හිටියේ දෙන්නයි ඒ දෙන්නව දාලා සින්දුවක් ගල්ලා මම ඔස්සෙන් ලියලා දාන්න ලේබල් එකක් ගල්ලේ මම බස් එකක් ගාලා ප්‍රසා ගොඩක් සපෝට් එක දුන්නා වීඩියෝ එකට ප්‍රසාලා ගෙදර කරේ ඉතින් ප්‍රසාගේ ජීවත් මතක් ගන්න ඕනේ වෙලාවේ එතනදී තමයි ට්‍රැක් එක ඇතුනේ ඉතින් ඒක උනේ මම සයිෆ් එක කෙල්ලෝ 6ක් විතර එළියට දාන්න කි එකපාර දෙකක් තමයි ඇතුනේ දෙකක් තමයි දැන් ඒ කෙල්ලෝ ඒ කෙල්ලෝ නෑ ඒක තමයි ඉතින් අර මෙහෙම ඉතින් වැඩක් අපි මමත් දැන් අවුරුදු 4ක් 5ක් විතර තමයි මම හරියටම බහැලා දැන් සීන් එක ඒතකොට ඒ කාලය ඇතුළත අපි වැඩ කරද්දී හැමතිස්සෙම බලනවා වැඩේ අල්ලගෙන ඉන්න. අත් මැද්දේ දතාරිනවා නම් දැන් අවුරුදු පහක් කියලා මටත් තේරලා තියෙනවා මම මොකද්ද මේ කරන්නේ මට අම්මෙලා දෙයක් නැහැ නේ කියලා. අනිවාර්යයෙන්ම හිතලා තියෙන දෙයක්. ඒත් අපි අතාරින්න නැතුව මේක කරන්නේ හිප් හොප් වල තියෙන ආදරේට මේක දිගටම නැදන් යන්න ඕනේ ඉඳ මේක සීන් මේක වටිනාකමක් දෙන්න ඕනේ ඉඳ මේ සීන් එකට. ඉතින් ඒක තමයි කේස්. දැන් මට තියෙනවා තව ප්‍රශ්නයක් අහන්න. ඔව්. ෂැන්සිට මොකද්ද උනේ? ෂැන්සිට එක්ක තිබ්බා අපේ එකක් ඉතින් ඒ දවස්වල. ඊට පස්සේ I think සාමාන්‍ය ඉදිරි ඉතින් අපි හිටියා ටික කාලයක් ඇද්දී එයා කොහමරි යා කැනඩා ගියා. එහෙම ගියාට පස්සේ ඉතින් පොඩි පොඩි ඉතින් issues එනවානේ. ඉතින් ආවට පස්සේ අපි දෙන්න shape එකේ separate වුණා. එතනින් යාර chance ඉතින් ඉවරයි. එතනින් යාර ඉවරයි chance. දැන් යාර වගේ ඉතින් case එකට online තනි කරලා අර full relax එකේ මේවා එල්ල. ඒක ඉන්න. දැන් කැල්ලෝ එන. දැන් පළක් දැන්. දැන් මම පාඩු ඉන්නවා එහෙම උල. එතකොට ඔය කොහෙද school එක ගියේ? මුලින්ම ගියා මම මොරටුව සෙන් සෙබස්තියන් එකේ මොරටුව. ඉතින් සෙබස්තියන් තමයි ස්කෝල් ගියේ. එතකොට ඔක්කොම එතනින් තමයි මුලින්ම අර බේසික් එක වැඩුනේ මට. එහෙම තමයි. එහෙම තමයි. එතකොට ස්කෝලේ කාලේ චාතල් සීන් මොනවාද උනාද එලා තියෙන්නේ? ස්කෝලේ කාලේ නම් වෙච්ච තමයි ආතල් සීන් ටික. මොකද ඒ කාලේ ගොඩක් දැන් වගේ දැන් මේ කොණ්ඩ වවාන් රවුල් වවාන් කරාබු දාගෙන කාපාට කරන් බෑග් දාන් සීන් එකේ දැන් යනවා බයිනවා ගේමක් නැහනේ ඕන දැනක යනවා කවුරුත් බලන්නේ ඒක ලොකුවට අවුලක් නැහැ ඒ දවස්වල පාරේ හැම යන්න තත්ත්වයක් තිබ්බේ නැහැ අපිට ගල් ගාලා තියෙනවා ඉස්සරහට මේ කාලේ චොර වෙලා තියෙනවා මේක හූ කියලා තියෙනවා මිස දැන් ගොඩක් වෙලා අපිට ඇහෙන්නේ අපි හැ ලොකු අර හෙඩ්සෙට් දාගෙන පාරවල් වල බස් වල යන්නේ ඉතින් ඒතකොට මිනිස්සු ඒ කියන්නේ එතකොට මේ කාලේ මිනිසුන්ට ඒක නියන් හරි අමුතු දෙයක් වුණා දැන් නම් ඒක අවුලක් නැහැ මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක මේ කාලෙත් එක්ක මිනිස්සු අප්ඩේට් වෙලා දැන් සෑහෙන හොඳයි ඇත්තටම සතුටුයි දැන් යන විදිය අවුලම්ම නැ ඒ කාලේ වගේ ඉරෙවිදි ඉස්කෝල යන කාලේ වුණේලා තියෙන දිනේ ඒක දැන් ඉස්කෝල යන කාලේ වුණේ මතක් වුණා ප්‍රශ්නේ ඉස්කෝල යන කාලේ වුණේ මත් දන්නවා ඉස්කෝල කාලේ එකපාරක් මම එක සීන් එකක් යනවා අපි සෙට් එක දවසක් ඉස්කෝල ඇල්ලලා ඉවර කියන්නේ නිවාඩු දෙන දවසේ අපි හිතා හිටියා රෝල රෝද සපත්තු ස්කේට් බෝඩ් බදින් දැන් ඉස්කෝල ඉවර වෙලා බදින් දැන්
ඒ මිනිසුන්ට ඕවා තේරෙන්නේ නැහැ අපි ආතල් එක අපි එන ස්ට්‍රීට් සීන් එකේ නාසය දේ පැදගෙන යන අරියාසය. ඉතින් ඕක අපි දවසක් ස්කෝල් එදා අන්තිම දවසේ ඔක්කොමලා අපේ සෙට් එකේ යමු වරන් ඇවිල්ලා දැන් අයිටම් ටික ගෙනල්ලා තියලා BMX බයික් තියාගෙන අර සෙට් එකෙන් බසන් කබඩ් වල දාලා ස්කේට් බෝඩ් සමත්තු අංගලා කොහමරි ඔම අංගලා තියාගෙන ගියා. කොහමරි ඉවර වෙන්න ඕන වෙන්න තියලා ඉස්කෝලේ නිවුස් එකක් ගිහිල්ලා මේව ගේ අනවශ්‍ය දේවල් ඉස්කෝලේ අරන් ඇවිල්ලා කියලා. ඊට පස්සේ චෙක් කරන්න ගත්තා මුළු සෙක්ෂන් එක මුළු ඉස්කෝලේ චෙක් කරන්න ගත්තා මේ අපි ඔම යන්නේ කවුද ගෙනාවේ කියලා වෙන්න. කොහමරි එකින් එක මාට්ටු වුණා සපත්තු රෝ සපත්තු බෝ අපි ඒව ඔක්කොම ඉස්කෝලේ බාරගත්තා. කොහමරි එනට ඉස්කෝලේටම හොරෙන් පැනලා ඒ ඔෆිස් එකකටම පැනලා ප්‍රින්සිපල් ගේ ඔෆිස් එකකටම පැනලා ඒ සපත්තු දිගස්ස ගෙනත් ආවම හරිය ඊට පස්සේ තමයි ඒ කොහමරි ඔක තමයි මුළු අල්ලගෙන අපිට ගහලා මුළු ඔක්කොම ලෙස්සර් ග්‍රවුන්ඩ් එකේ තියලා ගැවුවත් එක්ක ඒ වෙන සීන් එකකදී ඒක තමයි ආතල්ප සීන් එක වෙච්ච SD තමයි ඕක ඉතින් පටන් ගත්තේ මුලින් බෝයි සීන් එක මේව කරන්නේ. එතකොට ස්කේට් කරන්න කොහොමද පුරුදු වුනේ වා? මං කියන මා ස්කේටි කියලා තමයි දාගන්නේ. ඒකවත් මා ස්කේට් බෝඩ් තමයි මට සෙට් උනේ කම. ඒ කියන්නේ මට ඒ ස්ට්‍රීට් සීන් දැන් බී බයික් වලට අය අර රෝද සමත් වලට තමයි මට අර ස්කේට් බෝඩ් එක මම ආසම හරිය කර යන. ෆුල් අල්ල ගන්නවා මම ඒක පොඩක් ආසයි. අර ඒක පොඩක් වැටෙනවා නම් රෝද විතරනේ දී. අර ඒ වගේ බැලන්ස් එක දිහා අල්ල ගන්නත් පුළුවන් මම ආසයි දී ඒකට ආසි තුනා. ඒ වගේම ඒ ස්කේට් බෝඩ් කියන එකේම තමයි ස්කේට් පී කියලා මට දැන් ඒ වෙලාවේ ඒ කාලේ හදිච්ච එක මම එම්ම මගේ ස්ටේජ් නේම් එක විදිහට පාවිච්චි කරා. යංග ස්කේටි කියලා තමයි මුලින්ම දාගෙන ඉන්නේ. ඊට පස්සේ යංග කියන එක පොඩ්ඩක් අර මම කල්පනා කරා ඒක කාලෙත් එක්ක ඒ කාලේ යංග කිව්වට ඒ සෙට් වෙන්නේ නැති වෙන දෙයක් දන්නේ නැහැ කියලා මම පොඩ්ඩක් බැලුවා. මම බැලලා වයිල් කියලා දාගත්තා. වයිල් කියලා දාගත්තේ අර මං ඉන්න මං ආස සීන් එක වයිල් කියලා මම කැරක්ටර් එක බිල්ඩ් අප් කරේ. MG වගේ වගේ සීන් නෑ. මම බැලුවේ අර වයිල් කියලා කැරක්ටර් එකක් බිල්ඩ් අප් කරන්න. වයිල් කියලා අර මෙහෙම මේ මෙහෙම චරිතයක් අර පිස්සු බඩේ ඒක චරිතයක්ුත් නෑ ලංකාවේ නෑ ඒක ෆුල් අර සයිකෝ පිස්සු කෙලින එකේ පිරිසලා බං අර වයිල් කියලා කැරක්ටර් එකක් අතට වයිල් ස්කේටි කියලා තමයි අදාගත්තේ තවත් දෙඋදත්ලා හින්දා මම බින්දා දුක බින්දවයි හැමදාක්ම කිව්වා මම කිව්වා උඹ ඇහුවවයි මගේ ලෝකෙක ඉන්නා මම වැද්දා උඹ වැද්දවයි උඹ මොනවද කිව්වා මම ඇහුවා මම නෙමෙද වයිල් වයිල් මම ආවේ ආසම දේ අරන් වයිල් මම පාවෙන්නේ අද මේ තරම් සයිස් කෙල්ලෝ එක පැටලෙන්නේ නැති තරම් වයිල් ස්කේටි ඉන්නේ මේ තැන පින් කරා. ඔයා තමයි ලංකාවේ වැඩියෙන්ම සයිබර්ස් වල ඉඳලා තියෙන්නේ. ආ ඔව් ඩ්‍රිල් ටීම් එකකින් ඉඳලා තියෙනවා එල්ඩබ්ලිව් එකකින් ඉඳලා තියෙනවා කොලම්බිය MPS එකකින් ඉඳලා තියෙනවා. ඇයි ඔය වැඩිම සයිෆර්ස් වලට යන්නේ? මේන්ලි යන්න ඕන දෙයක් තියෙනවා. මම ඒකට ගෙන්න කලින් සයිෆර් එකට එන්න කලින් මගේ සිංගල්ස් නැහැ වැඩි. ඇත්ත කතාව මගේ සිංගල්ස් අඩුයි. මගේ සිංගල්ස් තියෙනවා මං ගාව. ඒවා එළියට දාලා නැහැ. එක සිංගල් එකක් දෙකක් තියෙනවා. ඒකත් එකක් රීමේක් එකක් අනිත් එක සිංගල් එක. ඉතින් මගේ මං ගොඩක් ෆීචරින් ආටිස්ට් කෙනෙක්. මං ගොඩක් ෆීචර් තමයි කරලා තියෙන්නේ ඇත්තටම. ඉතින් සයිෆර් මේන්ලි ඉතින් ෆීචරින් තමයි ඉතින් සයිෆර් වලදී මම හැම එකකම වගේ ඉතින් ෆීචර් තමයි කරලා තියෙන්නේ. ඉතින් සයිෆර් වලට කතා කරා මම යාද සයිෆර් එකේදී ඉතේ නිදාසේ කෙලිම කියන්න පුළුවන් ඕන දෙයක් අර ඒකට මම ආසයි ඉතින් සයිෆර් වලට මම ගොඩක් ආසයි ඉඳලා. ඔව් දැන් කාරවර කිව්වත් ඔයා ෆේමස් උනේ මේ විදිය ෆීට් කරපු හින්දා කියලා. ඔව් අනිවාර්ය මම පිළිගන්නවා. ඒක මම ඒක නිදිදේ මම ෆීචර් කරලා ඉතනයි තින්නේ. මයි සිංගල්ස් දදී ගොඩක් කියලා සමහර ෆීචරින් එනවා සමහරවල්ලාට මට කරගන්න ටයිම් ඇත්ත කතාව මට ටයිම් එක තමයි ප්‍රශ්නේ පොඩ්ඩක් හිර වෙනවා වැඩත් එක්ක පොඩ්ඩක් ඉර වෙනවා ඒ කියන්නේ ලොකු කාලයක් නෑ මන්ද වැඩට යන්න අරගෙන දැන් ගොඩක් හිර වෙන කාලයක තමයි දැන් ඉන්නේ. ඉතින් ඒ හින්දා ගොඩක් හිර වෙලා ඉන්නේ වැඩ වැඩ එළියට එන්නේ නැතු මම හිප් හොප් අතාරලත් නෑ රැප් නවත්තලත් නෑ රැප් නවත්ින්න දෙන්නෙත් නෑ රැප් පතරින්නෙත් නෑ දිගටම ඉන්නවා සීට් එක ලයිට් එක දැන්න. එතකොට ඔයා ඉස්සර කරපු ජොබ්ස් මොනවාද? මං එක ජොබ් එකයි ජීවිත කාලේ කෑ මං තාමත් ඒ ජොබ් එක තමයි කරන් යන්නේ. මං දැන් අවුරුදු දෙකක් තුනක් විතර යනවා මම කියන්නේ BNS පාටි සන්තුෂ්ල ගාව වැඩ කරනවා. ඉතින් එතන කරන්නේ වෙන මේ රැප් කතන්දර යන්නේ මම වෙන සීන් එක කරන් යන්නේ. ඉතින් ඒක තමයි මගේ මේ ඒක තමයි ජොබ් එක. ඒක දැන් කරගෙන යනවා. ඒට අමතරව ඉතින් මියුසික් කරනවා එච්චරයි. දැන් ඔයා ගොඩක් ඉන්නේ Big Garshek. ඔව් Big Garshek තමයි මා Big Garshek මා තමයි අතන වැඩ කරන්නේ. ඒකයි සීන් එක. ඒ වගේම LW එකේ සීන් එකත් එක්ක ඒ Bigit එක තමයි ගොඩක් සෙට් වෙලා ඉන්නේ ඉතින්. එතකොට දැන් ඔයා 44 කල්ලේ ඉඳලා එකපාර මොකක් හරි ප්‍රශ්නයක් කළා අයින් වුණා. ඔව්. SD එක මාට. ඔව්. ඒ මොකක්ද ඒ ප්‍රශ්නේ කියන්නේ? එතනදී උනේ ඉතින් SD ගේ වෙච්ච personal issue එකක් ඉඳලා මට කියන්නේ SD අවුල් එතන කියන්නේ මෙහෙම අපි තැනක වැඩ කරද්දී සෙට් වෙන්න කියන්නේ කරගෙන යන අමාරු නම් ඉතින් එතනදී ප්‍රශ්න වෙන්න කලින් අපි අර ටග් ගන්න ගන්න ඕන හරි ඕකේ
එනවලන්නේ නැහැ කියලා ඒක තියාගන්න. SD එකේ ප්‍රශ්නයක් ආපු ගමන් මට තේරුණා දැන් SD මා එකට කල්ලියට ගියේ. අපි කියන්නේ මට මතක නැහැ ට්‍රැක් එක හරියට දාමු. ඒ කාලේ දාමු ට්‍රැක් එකකින් පස්සේ තමයි මම IC එක සෙට් කළා. IC තමයි කතා කරේ. hip hop call. ඔව් ඒක hip hop මට මතක SD එකමාරක් කියන hip hop call වාරම. ඔව් වක්ක ඒ කාලේ මම සින් එකදී කොහරි මම කල්ලියට සෙට් වුණා. ඒ වගේම ඒත් එක්ක ස්ට්‍රීට් එක මම කල්ලියට ගියේ. ඒ වගේම ඒකෙන් ඊට පස්සේ SD value එක දෙලි වෙනවා නම් SD මට තනියම එතන කරන් යන්න බෑ. මාත් එක්ක එකටම හිටපු එක දුගානක්. ඉතින් නැතුව මට personal issue එකක් කල්ලියත් එක්ක කොහෙද තිවිලා නෑ. අදටත් නෑ. තාමත් කතා කරනවා දැක්ක තෝන වෙන්නේ කවුලම්ම නෑ. ඒකෙන් මම කාත් එක්කත් එහෙම බීට් දාගෙනත් නෑ. මට එහෙම issue එකකුත් නෑ. මොකද මම මට ඕනේ scene එකට දෙයක්. ඒක නම් මම ගොඩක් featuring කරන්නේ. මම ආසයි වටේම හැමදැනම ලංකාව වටේම ඉන්න artist ලා මම හලාවට ගිහිල්ලා ප්‍රසාලත් එක්ක track කරනවා. මම ජායල් ගිහිල්ලා ජා channel එකේ වැඩ කරනවා. එහෙමම මම හැමදැනම ගිහිල්ලා ආසයි වැඩ කරන්න. මට ඕනේ අර ලංකාවෙම ඒ කොහොම හරි මේක උඩට ගන්න. ඉතින් නැතුව මට personal issue එකක් නැහැ කාත් එක්කවත්. පීස් එකේ වැඩ කරන් යන තරමට. ඉතින් අතරතුරේ අර issue එක තමයි. ඒකෙන් පස්සේ SD SD අයින් වෙන ඉඳ මට සිද්ධු වුණා ඉතින් කියලා අයින් වෙන මම මෙහෙම ඉන්න බැරි ඉඳ. මොකද මිනිස්සු බොරු වෙන්නේ. මම නම් හැමද ඇතම ඒයි. මට නම් ඔනෙම සතුටක් ඒයි. උඹලා මොකද බොරු වෙන්නේ. මම නම් වැළපෙන්නේ. උඹලා ගැළපෙන්නේ. මම නම් වැළපෙන්නේ. Rap the trap. මම මෙහෙමයි. මම ඇවිල්ලා හරි අමුතුයි. ඒ කියන්නේ මම කියන්නේ අපි මම ඇත්ත කතාව මම ඔබට සෙට් උනේ අර මැද්දේ හරි. දැන් හරියටම කිව්වොත් දැන් ට්‍රැප් දැන් පීක් කියලා තියෙනවානේ සෑහෙන. ඒ පීක් වෙන්න කලින් දැන් අර ඕල්ඩ් ස්කූල් එකක් පීක් කියලා අර නිව් ස්කූල් එකට එන මැද්ද කාලේ තියෙන ඔය කාලේ තමයි අපි සෙට් උනේ ඔබට. එතකොට අර අපි තැලි වෙලා ඉන්නේ ඒකටත් එකයි මේක දැන් ඕල්ඩ් ස්කූල් බීට් එකක් දුන්නොත් ඒකට ෆ්ලෝ කරන්නත් ගන්නවා. ට්‍රැප් බැක් දුන්නොත් ඒකට ෆ්ලෝ කරන්නත් අර ඒක සෙට් වෙලා තියෙන්නේ කොහොමද? එනින්ද මම අර එහෙම විශේෂ එකක් නැහැ. මම මට ෆීල් වෙන විදිහට මම සමහරවිට ට්‍රැප් බීට් වල මම ෆ්ලෝ එක ගන්න වෙනම වගුලක්. අර ඒක එංගෙන් එන එක මම ඒක කියන්න දන්නේ නැහැ. මම කොහොමද වැටෙන්නේ කියලා මම මගේ කැටගරි එකවත් මම හරියට දන්නේ නැහැ. මම මොකද්ද මේ කරන්නේ? මම ඉතින් හදාගෙන තියෙන මගේ එකක් වයිල්ඩ් මියුසික් කියලා. මම කරන්නේ වයිල්ඩ් මියුසික්. අර මං කිව්වා මම වයිල්ඩ් කැරක්ටර් එක බිල්ඩ් අප් කරා. ඒ වගේම මම වයිල්ඩ් මියුසික් කියලා දෙයක් තමයි එළියට දාන්නේ. දැන් අර මගේ සීන් එක මම මගේ රැප් වල දින වයිල්ඩ් මේලා වයිල්ඩ් කියලා මේ සීන් එකක් අම්මා අරගෙන කියලා. එතකොට ඔයා කොහොමද රැප් ලියන්නේ? මොනාරි වගේ තියෙනවා ටෙක්නික් එකක් මොනාරි නැත්තම් කොහොමද? මේන්ලි මම ඉතින් එහෙම නෑ. ගොඩක් බලන ඇති ගොඩක් අය මම ගොඩක් කියලා මං ගැන තමයි කියලා දෙන්නේ. ඇත්තටම මගේ ලිරික්ස් වල ඔව් මං ගොඩක් කරන මගේ ගැන තමයි කියලා දෙන්නේ. මං ගොඩක් අර කියන්නේ මේක මං වෙන කෙනෙක්ට ලොකු සීන් එකක්වත් මම වෙන කෙනෙක් ගැන දෙයක් කියලා වැඩකුත් නෑනේ. ඉතින් මම දන්නේ මගේ ගැන නම් මම මගේ ගැන හොඳට දන්නේ. මං දන්නේ මන්නේ මං ගැන හොඳටම දන්නේ. ඉතින් මං ඒක එළියට දාන එකෙන් ගොඩක්ම මං ඉතින් මේ පැත්තට ආවා. ටෙක්නික් පැත්තෙන් ගත්තොත් මම ගන්නේ කියන්නේ එහෙමත් නෑ. ඉතින් මම රයිම්ස් රයිම්ස් තමයි මම මේන් බලන්නේ. ගොඩක් කරලා රයිම් තමයි රයිම් වෙන විදිය ෆ්ලෝ එක. රයිම්ස් තමයි මගේ මේන් තියරි එක. රයිම්ස් වල තමයි තියෙන්නේ වගේ ලිරික්ස් වල තියෙනවා දේ තියෙනවා. හරි. එතකොට අපි රයිම් සයින් කළා. බැලුවත් ලිරික්ස්ද නැත්නම් ෆ්ලෝස්ද වැඩියෙන් ෆෝකස් කරන්නේ? ඒ දෙක බැලන්ස් එක යන්න ඕනේ. ඉතින් හරියටම රැප් කරනවා නම් අනිවාර්යෙන් ලිරික්ස් තියෙන්න ඕනේ. රිකල් වෙන්න ඕනේ. නැත්නම් ඉතින් කොච්චර වැඩ කරත් කියන එක තේරුමක් නැති දැක්කෝ කියනවා නම් කොච්චර ෆ්ලෝ කරත් තේරුමක් නැත්තම් වැඩක් නැහැ නේ. අනිවාර්යෙන් කියන දේ තේරුමක් තියෙන වටිනාකමක් තියෙන ඕනේ. ඉතින් වැලියු එකක් තියෙන තරම් මම බලන්නේ පුළුවන් තරම් මගේ රැප් එකකට වැලියු එකක් දෙන්න. කියන්නේ මේක ආමු කියන එක එලකිරි. මගේ රැප් එකේ මං ගැන පෙළි 16න් මම මං ගැන පෙළි 12ක් කියලා මම පෙළි ඉතුරු ටික පෙළි 4ක් විතර මේ මොකක් හරි පණිවිඩයක් දුන්නා නම් ඒ පෙළි 4 තමයි වටින්නේ. ඒ ඒක තමයි මං කියන්නේ මේන්ලි අර වැලියු එක තමයි වටින්නේ. කොහොම හරි මම බලන්නේ ඒක කරන්නේ. මොරටු කොල්ලද මේක? මොරටු කොල්ලොත් ඒ කියන්නේ SD මායි තමයි මුලින්ම සෙට් වුනේ. SD මායි ඉතින් අපි දෙන්නා කොහොමද ඒ ගාල්ද සෙට් කළා. මියුසික් ඔය රැප් සීන් එකට සෙට් වුණා. අපි මං කිව්වා අපි හදන්නේ කිටේ කියලා යාළුවෝ. හදනාගෙන් SD මායි තමයි ගොඩක් මියුසික් පැත්තට කියන්නේ මේ රැප් පැත්තට සෙට් වුනේ. අනිත් උන් බෙදිලා එහෙම ගියා වෙන වෙන සීන් වල ගියා. කායි දැන් ආයේ සෙට් වෙලා ඉන්න වැඩ වලට. ඊට පස්සේ SD මායි කරගෙන යද්දි නික්ස් හම්බුණා. නික්ස් හම්බුණා. නික්ස් ඇවිල්ලා ෆ්‍රී ස්ටයිල් කරනවා. ඒ කාලේ ෆ්‍රී ස්ටයිල් කරනවා. සෙට් වුණා අම්මා. ඉතින් පැය ගණන් එළි වෙන හැම වෙලාවෙම රීස්ටයිල් කරන්න ඕන මිනිහට. ඉතින් ඒකෙන් තමයි නික්ස සෙට් වුණේ. ඔමම එක එක්කෙනා සෙට් වුණා. අපි මල්ල මුලින් නම් හිටියා. තව චමිද හිටියා. ඒකයි චමිද කවුද? ආ සීජන්ස්. සීජන්ස් ඉරියා. ඉතින් සීජන්ස් ඉරියා කොම සීජන්ස් උත් එයා ඊට පස්සේ අපි BLG වලට ගියා. මේ ෂෝ එකක් නෑ. මම අපි ඇදගෙන යනවා. ඉතින් කොහම හරි පොඩ්ඩක් මොරටු කොල්ල හිර වෙලා ඉන්නේ මේ ටික. ඒකයි ප්‍රශ්නේ වෙදර. එතකොට දැක්කවා තාම මොරටු කොල්ල ඉන්නවනේ. එතකොට වර්ධිය ප්‍රශ්නේ දැන් මොරටු කොල්ල අවුලක් නැද්ද? අනිත් ටීම් එකේ ඉඳි දැන් ඔයා ඉන්නවා
එල්ඩබ්ලියුකත් හිටියා නෑ එහෙම කියන්නේ දැන් මේ මේක ඇත්තටම අපි ෆ්‍රීඩම් එක දෙන්න ඕනේ මියුසික් කර මියුසික් කියන්නේ ෆුල් අර ආවන තැනක කරන්න පුළුවන් දෙයක් එන්න ඉතින් මේක මේ කල් බෙදිලා මරාගෙන මේක ගොඩ ගන්නත් බෑ ඉතින් හැමදෙස්සෙම බලන්න ඕනේ එකතු වෙලා වැඩ කරලා කොහොමයි කවුරු කවුරු හරි ගමන් නැහැ වැඩ කරලා හොඳ වැඩ ටිකක් එළියට දැම්මත් මේක ගොඩ ගන්න නැතු ඉතින් අර එහෙම ඉෂුව එකක් අපේ ඇතුලේ නම් කොහොමද ලොවෙත් නැද වෙනවා කිසි ප්‍රශ්නයක් ඇති වෙලත් නැහැ අපේ ඇතුලේ ඒ එහෙම දැන් අවුරුදු ගාණක් අපි ඉන්න එහෙම වෙලා නැහැ දැන් තමිඳුනත් අයින් වුණේ එහෙම මරාගෙන තාමත් අද අද රාමිරම් වුණත් ආයේ ඒ වගේම මොකෙන් ඉන්න එහෙම අවුලක් නැහැ නැතුව එහෙම ඉෂුව එකක් වෙලා නැහැ දැන් එතකොට දැන් ඔයා මොර්නු ගොල්ඩොත් එක්කම දැන් ඉන්න ටීම් එක මොකක්ද මං ගැන LW එකෙත් ඉන්නවා LW ඉන්නවා ඉතින් මොර්ටකොල්ලු කරන් කරනවා ඉතින් ඒ ඒ දෙක තමයි ඉතින් එතකොට LW මට කතා මේ කඩේ කිව්වා LW කැල්ලා කියලා මොකක්ද ඒ සීන් එක LW එකේ ඉතින් මේ මැද තුන් දෙනෙක් ඉවත් වෙලා තියෙනවා ඒ ටීම් එකෙන් ඊට අමතරව ඉතින් LW එකේ ඇල්බම් එකක් කරගෙන යනවා ඒකේ වැඩක් තියෙනවා ඒකත් කරගෙන යනවා ඉතින් ඒක ලොකෝට බිග් ගර්ස් තමයි ඒක මේන් බලාගෙන යන්නේ ඊට අමතරව එහෙම ලොකෝට කැල්ලා කියන්නේ ඉතින් ඒක තමයි අංක එක හිප්හොප් ගම මොරටුව වෙස්නාහිව සග යන් පැවටුව ස්කෙඩි රැප්තෝ වටුව නවන් ආ එන්න සකි බලන් දිලිසෙන්න වගේවාන් රැප් සිරිම විදිමත් රැප් හරබත්තාලය නදය හරය මුල් කරගත් ගමනේ අරඹය මෙය නනවත් රසිරිසි ඇසි දිසිගී මේ ගුණවත් උතුරු දකුණු නැගෙන හිරද වෙස්නා එක කොඩියක් යට දිලිසෙන්න්නා මොරටුවේ නම මම ගෙන යන්න ග්‍රෙෆිටි ලෝකයේ රජමම වෙන්න නැහැ කත පස්සේ ඊස්ටි අපේ වස්නේ ස්ප්‍රේ කෑන්ස් මක පෙන්ස් මගේ ආයුධ වේ බහින්න පාවට 12න් පස්සේ කරන්න විනාශ වෝල් එකේ ස්කේප් මට තියෙන ඊළඟ ප්‍රශ්නේ ඇවිල්ලා ලංකාවේ දැන් බීෆ් තියනවා දැන් කල්ලියයි ග්‍රිල් ටීම් කියා බීෆ් හරිද එතකොට දැන් ඒකේදී ස්පිනොයි දැන් එතකොට ඔවත් කල්ලියනේ හිටියේ ඔව් ඒ බීෆ් එක යන කල් ස්මෝක් අය චේ ගැව්වා මරණය ගැව්වා ඩ්‍රිල් ටීම්ට දිස්ස එතකොට ස්පින් ගැව්වා ස්පින් උනන්සි දා කට්ටිය ගැව්වා ඒ ඩ්‍රිල් ටීම්ට එතකොට ඔවත් කල් ඊට එතකොට ඔවා දිස්සක් ගන්න නිතුව නැද්ද නෑ ඒ කියන්නේ මම ඇත්ත කතාව වෙලා මම මගේ 2013 සයිප් එකේදී මම ඩ්‍රිල් ටීම් හිටියා මම ඩ්‍රිල් ටීම් ෆීචර් කරා ෆීචරින් ආරිස් කෙනෙක් ඉඳලා මම බෝන ගත්තා මේවා මේකට සෙට්ලා වැඩ මේවා කරනවා එහෙම සීන් එක ඊට පස්සේ හැම මිද්දි ඒක රිලීස් වුණාට පස්සේ මට කතා කරා මේ මට ඉසි කතා කරලා කොහමරි ඉසිත් එක්ක සෙට් වුණා පස්සේ කල්ලියට කතා කරා. ඒකෙන් පස්සේ තමයි කල්ලිය ටීම් මෙම්බර් කෙනෙක් විතර තමයි මම කල්ලියට යන්නේ. රිල් ටීම් මම ෆීචරින් ඉදිරියට හිටියේ. ඉතින් මට ඉෂුව එකක් තිබුණා. මට ඒ වෙලාවේ හොඳම chance එක කල්ලියට යන්නේ. ඉතින් ඒ කාලේ ලංකාවේ කල්ලියට නාගන්නේ හරි ලොකුලයක් ගැත්තරම. ඉතින් කල්ලියට ආ එළගිරි පට්ට කල්ලියට යන්න බලා ඩබල් එකේ මම ඉස්ටි ඉතින් කල්ලියට ගියා. ඒත් කොයිලාකවත් රිල් ටීම් එකත් එක්ක මට ඉෂුව එකක් තිබිලත් නැහැ. ඉතින් මම රිස්ක් කරන්න තේරුවක් නැහැ එතකොට. බට එහෙම ඉෂුව එකක් ඇත මගේ මුලින්ම කිව්වේ මගේ මම කාත් එක්කවත් කිසිම බීෆ් එකක්වත් කිසිම තරහක්වත් නැහැ මොකද මම කරන්නේ මියුසික් වලට මට මිනිසුත් එක්ක මේ ගනුදෙනුවක් නැහැ එතනදී මම කරන්නේ මියුසික් වලට මම ඉතින් හැමෝත් එක්ක වැඩ කරමයි මොටම සපෝට් එක දෙන්න කැමතියි මට සපෝට් කරන ඇත්ත එක්ක වැඩ කරන්න කැමතියි මම උදව් කරගෙන මම වැඩ කරගෙන යන්න තමයි ඕනේ මට බීෆ් එකක් එහෙම නැහැ ඇත්තටම ඩ්‍රිල් ටීම් බීෆ් එකෙත් මම මුකුත් නැහැ මම සයිලන්ට් එකේ හිටියි මගේ ඉතින් පෝස්ට් එකක්වත් මගේ ඉතින් කමෙන්ට් ඒ පැත්තේ කිසිම දෙයකට මම මේ වෙලාව නැහැ හරි ඒත් එකම එක ප්‍රශ්නයක් වුණා ඒ දවස්වල මං වගේ ට්‍රැක් එක දැම්මාට පස්සේ ඩ්‍රිල් ටීම් කියන මේ කවුද මේ ඩොග් ලෝකෝ අපි වගේ කියලා ට්‍රැක් එකක් දාන්න ඉඳලා තියෙනවා කියලා මට පොඩි කේස් එකක් කරන ඒ දවස්වල මේක තමයි මට වෙච්ච එකම ප්‍රශ්නේ ඒ දවස්වල ඒක මම දැනුවත් කමක් නැතුව තමයි කියන්නේ මම දන්නේ මෙහෙම අපි වගේ කියලා එකක් ඒගොල්ලෝමින් එන්න තියෙනවා ඒ සීන මම වගේ කියලා අනේ ට්‍රැක් එක දැම්ම බලද්දී දෙක කෝරස් දෙක මෙලඩි දෙකක් වෙන කතා දෙකක් තියෙනවා අර ටිකක් ලඟින් යනවා එයා කියන්නේ මං අපි වගේ කියලා මං කියන්නේ මම වගේ ඒ ෂෝ එක ආයිත් ඒක මම ඒක මට මගේ කියලා රීමේක් ට්‍රැක් එකක් නැතුව මේකත් ඔරිජිනල් ට්‍රැක් එකක් ඔරිජිනල් කියන්නේ ඒක රීමේක් කරපු එකක් මිස් කලි එකක් ට්‍රැක් එකකට ඒකින්ද ඉතින් ඒක තමයි මට වෙච්ච එකම සීන් එක ඉතින් එයාට වෙනම කිසි දෙයක් කියලා නැහැ කාත් එක්ක එතකොට මං වගේ එක ඩිස්ද නෑ ඒක මං කියන්නේ මගේ ලයිෆ් ස්ටයිල් එක මම මේ ඉන්නේ මං වගේ මේ වගේ සීන් නෑ මං දාන්න කියන්නේ මං මේ වගේ ඉන්නේ මං මෙහෙම කට්ටිය මේ වගේ දේවල් කරනවා යාළුවෝ කෙල්ලෝ ඉඳ වෙ සීන් දා ගන්න මං අතන කරලා ටික්ස් වල කියලා තින්නේ මං මගේ ලයිෆ් ස්ටයිල් එක මං ඉන්නේ වීඩියෝ එකේ ડોකියුමන්ටරි කරලා තින්නේ මම අර මං ඉන්නේ ඕම ඔය මේ බයිනවා ඒ ලල්ලගෙන මේ සීන් එක දාලා තින්නේ මුකුත් වෙන එහෙම ඩිස් එකක් මුකුත් නෑ ඉතින් මං වටේටම ඉතින් කියනවා එහෙම නැතුව එක්කෙනෙක් අල්ලලා කාටවත් ફોකස් කරලා වෙනලා මුකුත් නෑ එම් බයිනේ හේතුවක් නැහැ ඉතින් කාටත් එක්ක තරහක් නැහැ සාමාන්‍ය සමාජයේ දකින්න දෙය තමයි මම ඉතින් කියලා දෙන්නේ සා මගේ පැත්තෙන් මම ඉන්න විදිහ. එතකොට ඊළඟ ප්‍රශ්නේ. එතකොට දැන් ඔයාට මේක ලොකුවට බලපාන්නේ නැති ඒක ගොඩක්
ඉන්න දන්න ඇති කට්ටිය සමර කියන්න කැමතිත් නෑ ඔයා කියන්න බලන්න මොකක්ද ඇත්තටම එදා වුනේ රිල්ටීම් පොඩි පොකල්ේ බී ඇයිම එන්න පටන්ග රිල්ටීම් සයිෆගේ එකෙන් දෙදස් දාතුන සයිපගේ දත් ඒකෙත් රිල්ටීම් ගෙටෝබෝයිස් ගෙටෝබෝයිස්ල ෆීචරින් ඉදිිය මුලින්ම කොමට ඔය දවස්සල පොඩි මොක්කරේ ඉතින් අරිටම දන්න මං ඇත්ත කතා දන්න තකොට ම ඇවිල්ලතින් එකොල්ලොන්ගේ ඒවට මං අතදාගනෑ ඔය එකොල්ලො මොක්කරේ පර්සනල් ඇතිවේ මොක්කර යන්නද ඉතින් ඒකේ සයිෆකටත් ගෙටෝ පොයිස්ල එක නමිල අපි කවද අපි ඩර්ටි කියල එතකොට ඒක ගෙටෝ පොයිස්ලා ඉන්නකට එයාල පීට කල තිබ සයිපකට දාතුන ඒනාට ඒකොල්ල ඒකට ආවෙන හැ කෝමරි ඒ ඒ කාල තම කේසක වුණේ දෙදස් දාතුනේ මම රයිපකට ගියත් කාලෙම තම විිප්කත් ඇතිවුණේ බට අර මගේ පැත්තෙන් මම ඉතින් මං ගත්ත තීරණය මට කල්ලියට කතා කරා මම කල්ලියට ගියා නැතුව වෙන කුස්සියක් තිබුණේ නැහැ මං දැක් මට 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 ඒක නෑ ඇත්තට කතාව මම ඇත්තට පැතුලේ මොකක්ද වුනේ කියලා සිරාටම මට ලොකුවර මේකක් නෑ දැන් එතකොට නිකන් ඔයා කියන්න කල්ලියද ඩ්‍රිල් ටීම් දුවාද එහෙමයි මම දැන් මං ඇත්තටම කියන මං හැමොත් එක්ක වැඩ කරානේ දැන් ඩ්‍රිල් ටීම් කල්ලිය LWA මං ඒ වගේ අනිත් ජා කැනල් ලාස හැමොත් එක්ක මං ඉඳලා තියෙනවා මුරුගන්නුනේ ඉඳලා තිනවා හැමෝටම සෙට් වෙලා තිනවා වැඩ කරලා තිනවා ඉතින් එතනදී මම එහෙම පැත් ඒ කියන්නේ හොඳයි කියන්නේ මෙහෙමයි ටැලන්ට් එක දැන් අහස අහස ප්‍රසාල වැඩ කරන්නේ වෙන ටෙක්නික් එකක් වෙන ටියර් එකක් උන් ඒ කියන්නේ යාල කරගෙන වෙන දෙයක් ඩ්‍රිල් ටීම් කරන්න වෙන දෙයක් කල්ලියගේ ට්‍රැක්ස් කල්ලිය කරන ට්‍රැක්ස් වෙනම දෙයක් අර ඒ පැති තුනක් මම කරන්නේ වෙනම එකක් දැන් එහෙම සින්නත් තියෙන ඉතින් එතකොටද එතකොට අර එහෙම පැත්තක් ගන්න මම ඩ්‍රිල් ටීම් ලගේ රැප් වල තියෙන වෙන මීනින් එකක් වෙන ඒගොල්ලෝගේ තියෙන කතාව භාෂාව ෆ්ලෝස් ඔක්කොම වෙනස් කල්ලියට වඩා කල්ලියේ තියෙන එක වෙනම වෙන එකක් ඒක ඉතින් එහෙම එකක් කියන්න බෑ ඉතින් මොකද දෙගොල්ලෝම ටැලන්ට් එච්චරයි මම දකින්නේ ගොඩක් අය පට ටැලන්ට් ඉතින් එතකොට මම අහන්න ඔයගේ දැන් ගොඩක් අය වෙන කාගේ හරි ජීවිත කතාවක් අරගෙන ඒක හයිලයිට් කර කරම එයාව ප්‍රොමෝට් කරන්න ගන්නවා මම කියන්නේ ඔව් අනේ ඔව් එතකොට අතේන්න මම කියන මොකද එතකොට ඔයා එක් ගැන මොකද්ද ඔයා කියන්නේ ඒක හොඳයිද එහෙම කරන එක මොකද්ද දැකීම ඔයාට එහෙම මොනාරි වෙලා ඔව් ඔයා මේ විදියට ඒ මාතෘකාවෙම හයිලයිට් කරන්න ගත්තොත් ඔයා කැමතිද ඒකට කොහොමද එතනම ඉතින් මෙහෙමයි පර්සනලි ඉතින් තමන් මේකයි තමන් එක බාර ගන්න දැන් මම කැමති නම් මාකට් වෙන්නේ මේ විදියට මම කැමති මාකට් වෙන්නේ එහෙමනම් අවුලක් නැහැ අවුලෝකේ මම අවුල දැක්ක මම අකමැත්තෙන් ඒ දේ වෙනවා නම් ඉතින් මම නම් කතා කරනවා නේ මට මේ මම ආස නැහැ මේ සින්න එකට මම ගෙලිම කියනවා මොකද මට මේක සෙට් වෙන්නේ නැහැ මම මේ විදියට කරන්න කැමති නැහැ මම යන්නේ මේ විදියට දැන් මට කතා කරලා තියෙන සමහර දේවල් වලදී මට කතා කරලා තියෙන එක වැඩ කියන්නේ ආරාධනා කරලා තියෙන එක වැඩ වලට ඉතින් සමහර වෙලාවල්දී මම කල්පනා කරනවා මම යන්න ඕනේ දෙයකට මම කොහොමද ඒකට ඒ කියන්නේ මම කොහොමද ඒකට එකතු වෙන්නේ වැඩේ කරන්න මම කොහොමද වැඩේ කරන් යන්නේ කියලා මම සමහරවිට හිතනවා මේ ඒක ඉතින් මගේ ඔළුවෙන් තමයි හදාගන්න ඕනේ තමන් කොහොමද ගේම් එකට යන්නේ තමන් කොහොමද ගේම් එකේ ඉන්නේ ටිකටම ඉන්නවද නැත්නම් කොහොමද ටග් ගල්සනික ෆේම් එක දැන් මට ෆේම් එක ඕන වෙලා මට තිබ්බනම් මට ට්‍රැක්ස් වෙන වෙන විදිහට කරලා මම වෙන වෙනම පැති වලින් මට ඉස්සරහට යන්න තිබ්බා මොන තරම් මම මේ ඔක්කොම අතහැරලා සමහරවිට මම මුකුත් කරන්න දුන්නේ මේ මින්න මේ තේරුවන්නේ නැතුව ඇත්තටම ඒ වුණාට මට ඕනේ අර ඒක يعني මට ඕනේ මගේ ඉමේජ් එකක් හදාගෙන මං යන විදියක් තියෙනවා මං ඒ දේ කරගෙන ඉදිරියටම ඉස්සරහට යනවා එතකොට වා ඒක ගැන මොකද්ද ඔයා කියන්නේ මෙහෙමයි කියන්නේ එහෙම ප්‍රසිද්ධිය ලබන්න පුළුවන් ප්‍රසිද්ධිය ජනප්‍රිය වෙනවා කියන එක දෙකක් අන්න එතනයි සීන් එක තියෙන්නේ මට ඕන මට ප්‍රසිද්ධ වෙන්න ඕන එක ප්‍රසිද්ධ වෙනවා ජනප්‍රිය කියන්නේ ප්‍රසිද්ධයි තමයි කොහොමද ඔල්රෙඩි ප්‍රසිද්ධයි කියන්නේ බට් අර ප්‍රසිද්ධ වෙන විදිය තීරණය කරන්න ඕන අපිම තමයි ඉතින් අපි ඉත කාගෙන් හරි ගිහිල්ලා අපි මමත් ඒක මං කියන්නේ මං රිල් ටීම් ලඟ උදව් කරගත්තා මං හැමෝගේම උදව්ව ඇතුව තමයි මේ ගේම් එක ගහලා තියෙන්නේ දැන් මේ ගේම් එක ගහන්නේ ඉස්සරහට හැමෝත් එක්කම වැඩ කරගෙන. ඉතින් තනියම මේක කරන්න බෑ. එක්කෙනෙක්ට මේක ලියලා දෙන්නත් බෑ. මේ හිපොප් කියලා දේ ෆුල් ෆ්‍රීඩම් එකේ කරන්න ඕන හදවතේ තියෙන දේක්. ඉතින් ඒක දිගටම කරන් යන්න ඕනේ ඒ විදියට. එහෙම කාටවත් නීති දාන්න කාටවත් මේ එතනින් අර කෙනෙක් නෑ. ඒ සීන් නෑ මේක කවුද දැන් ටූපක් ගන්නවා කියලා නැවතුම් නෑ. Eminem hitiya kiyala anith rapasla rap karana ganawattala naha ne eya goat kiyala anith mokkama rap nawaththuwe naha ehema ulanna naha motoma karanna freedom ekak thiyena meka full freedom meka music ekka yana deya
ඒකඉතින් එයින්ද මේම කාගමත් යන්න ඕනෙ මගෙන පසන මම යන්න අසනෑ කෙමට පේම් එක ඉඳවම් මගේ තියෙන මන්දන්න දේ නිකං දේවලෙන්න්න ඕන්න නෑවි ඒකත වැසිීද දැන් රැප් ගමනේ ඔයා යද්දී දැන් මෙචකාලය කැල්ල දයන වුරුදු පාක්ලද නොන් තෝට මේ යන කාලෙද වට එකක ප්‍රශ්න වෙන්නදී එකක අඩිස්ලගේ නැත ටීම් වලි නැත්තම් ගෙදරින් හරි කොහමරි වට මුණා දැල්ලදී ප්‍රශ්න හෙමට මුලින්ම ප්‍රශ්නය තාමත් තියෙන ප්‍රශ්නසා ඒකේ නැතිවෙන් නැති ප්‍රශ්නය තමයි සල්ලි ඒ සල්ලි ප්‍රශ්නත මේල්ලිය දින්න මිනිස්සුන් ප්‍රශ්නට කලින් මට සල් ප්‍රශ්නතා මුලින්ම එල්ලදින්නේ එතනිින්යාට කාලය ටයිම් එකයි සල්ලි තම මට තියෙන ලොකු ප්‍රශ්න දෙක මේගේ මේ එක යන්න වැරි ලොකුම ප්‍රශ්න දෙක එකට සල්ලි සල්ලි කාලය ඕනකට අනි එක තමයි ඉතින් මට මේ මැද දිරින් ඇවිල්ල තියෙන ප්‍රශ්න මංකිවගේ ටක්ස්වලද ටක් කරන්න අදී ඇතුළදී සමාරලාට මගේ අතින් ගොඩක් කියලාට ගොඩක් කියලාට මගේ අතින් ඇරදිලාදේ මොකද මම ට්‍රක්ස් ගොඩක් බාරගෙන තියෙනවා කරගන්න බෑ ටයිම් එකයි ඔය ඒ දෙක ඉඳ තමයි මට කිස්ස කියලා දෙන්න ඔන්න කරගන්න ටයිම් එක නෑ ඒක තමයි ඉතින් ලොකුම ප්‍රශ්නේ කියලා තියෙන්නේ මගේ පැත්තේ මං කරලා දෙන වැරදි නැත්තම් මට එහෙම පර්සනලි කිසිම දෙයක් කවුරුත් හැබැයි එහෙම ඇවිල්ලා නෑ මං දන්න තරමින් මට කියනවා මට මූණට කිසිම ප්‍රශ්නයක් කියලා නෑ අද වෙනකන් එහෙම ඉතින් ඉෂුව එකක් ඇවිල්ලා නෑ කවුරුත් මුකුත් මං කාත් එක්කවත් අවුලන්නේ නෑ අදටත් ඉතින් මටත් එහෙම අවුලකුත් නෑ ඒගොල්ලන්ටත් අවුලන්නේ නෑ ඉතින් බඩවඩ බැලන්ස් එක යන්න කොහොම හරි ඉතින් දැනට එහෙම මුකුත් ඇවිල්ලා නෑ ඉතින් ඉස්සරහට ඒ තව යන්න තියෙනවා තව ගොඩක් යන්න තියෙනවා එතකොට ඔයාට ලංකාවේ රැපර්ස්ලාගේ ආස නැති රැපර් කෙනෙක් ඉන්නවද මෙහෙමයි මම ගොඩක් පර්සනලි මම මුලින්ම අසුන්නේ ලොකුවටම අර අර මිනිම රා ගන්න සීන් අර ඒ කාලයක් තිබ්බනේ ඒක වීෂණ කාලයක් ඔය වීෂණේ සීන් එක විතරක්ම කිය මම ඒකට ලොකුවටම මම ඒකට ලොකුවට කැමැත්තක් තිබ්බේ නෑ ඇත්තටම ඊට අමතරව ඉතින් මේක අර රැප් කියන එක වෙන තැනකට ගෙනියලා තියනවානේ දැන් වෙන සීන් එකකට අන්න ඒක තමයි මම ඒකට කැමතිත් නෑ පොඩ්ඩක් කියන්නේ දැන් ඒකට තිබ්බර වටිනාකම කෙලින්ම නිකන් අර ඔය රැප් කියන එක මොකද්දුනේ කියලා හිතාගන්න බැරි සීන් එකකට වැටලා තියනවා දැන් ඒ ඒක තමයි දැන් හැබැයි දැන් දකින්න හොඳට හොඳ දැන් හරි දැන් පොඩ්ඩක් පීක් කළා දැන් මේ 2019 පොඩ්ඩක් සුබයි වගේ එළගිරි වගේ වැඩ වගේක් දකින්න මම කට්ටිය වැඩ කරන එළගිරි වගේ මට මාර සතුටුයි කට්ටිය ෆීචරින් කරන ඇල්බම් කරන ෆුල්ලාද මම දැන් මාර ආද ලංකාවේ සීන් එක තව ටික දවසකින් මට පේනවා බෑ ඇතුළ 2019 2020 වෙති ගේම් එක බා ගේම් එක වෙනස් වෙනවා එතකොට මට තියෙන ඊළඟ ප්‍රශ්නේ දැන් ඔයා පොඩි කාලේ ඉඳ අහන්න ඇති ලංකාවේ සිංගල් රැපර්ස්ලා පොපරලා එතකොට දැන් ඒගොල්ලොම දැන් මේ කාලෙ වෙද්දි ඒගොල්ලෝ වෙනස් වෙලා තියෙන ගොඩක් විදියට ඒ ඉස්සර කාලේ තිබ්බ වයිබ් එක එහෙම නැතිලා තියෙනවා. ඔයකට කැමතිද නැත්නම් අකමැතිද මොකද්ද ඔයා කියන්න තියෙන්නේ? ඉතින් පර්සනලි මම අකමැතියි. කැමැත්තක් නැහැ කොහොමත් මම ඒව මොකද සමහර මගෙත් අපෙත් එහෙම වෙනස් වෙනවා. ඒ වුණාට ඉතින් අර too much යනකොට සමහරවල් චේන් පයින් බට් ඉතින් මෙහෙමයි ඉතින් එහෙම වෙද්දි ඇත්තටම කියන්නේ ඒක ෆීල්ඩ් එකට දරනකොට බලපානවා නේ කියන්නේ. ඒක හැමෝටම රැප් කරන අයට ගොඩක් බලපානවා කියන්නේ මොකද රැප් ගැන මිනිස්සු හිතාගෙන ඉන්න ඉමේජ් එක තවත් අර දැන් හිතාන් හිටියේ මුලින්ම අර කතබද කරන කුමාරු ටිකක් කියන ඕක දැන් ඊට පස්සේ දැන් වෙලා තියෙන වෙන එකක් ඒතකොට අර මිනිස්සු දැන් වෙනම කතාවන්නේ දැන් යන්නේ රැප් වල ඒකේ ඉන්නේ ඉතින් ඒ හින්දා මිනිස්සු ඔක්කොමලා දැන් මිනිස්සු බලන විදිහට අපිට ඇත්තටම නෑ රැපර්ස්ලා අනිත් එක කියන්නේ ගොඩක් අර අපිට අදාළ නෑ කාවත් අපිට මුකුත් වැඩක් නෑ අපි තමයි සීන් එකේ ඉන්නේ අපිට වෙන යුම් අදාළ නෑ එහෙම එකක් නෑ රැප්පර් කෙනෙක් වුණත් එයාටත් අදාළ එයා වටේ තමයි මිනිස්සු වැදෙන්නේ. ඉතින් එතකොට අනිවාර්යයෙන් එයාගේ ඉමේජ් එක එකට බලපාන එයා ඉන්න තත් එයා ඉන්න ක්වොලිටි එක. ඉතින් ඒක මත තමයි හැමෝම වටේ සෙට් වෙන්නේ. ඉතින් ඒක කඩාගත්ත කියන්නේ ඉතින් අර අපි වුණත් දැන් අනිවාර්යෙන් අපිත් ආස කරන ආටිස්ට්ලා ඉන්නවා. ඒගොල්ලොන්ගේ අර තිබ්බ වැලියු එක අර මං කිව්වෙම නේ වැලියු එක නැති කරගත්තට පස්සේ ඉතින් අර කොච්චර කරත් ඊට පස්සේ ඉතින් අර මේ මිනිස්සුයා මනින්නේ එයා විතරක් නෙමෙයි අර කරන ඔක්කොමලා මනින්න අර ඉමේජ් එකෙම තමයි. ඒක තමයි ඉතින් ඉන්නේ ඉතින් අකමැති පර්සනලි ඒක ඒ සීන් එකේ තම දබගෙම ගෙදර යනම පිටම කෙල්ලගේ පාරවල් නේස් කමෙන්ං එමඩි වෙනම ටීඔපී ඔන්නම තැනක සමිටුස් කේජ් අම් කිට ගාල මම බැස මොරටු කරගන්න කවුරු මං ඉන්නක කොල්ල සතුරු එල්ල කොල්ලේ බං චටර වෙලා ඉන්න බං ඉන්න පස්සේ දුවයි දැන් නම් ඉන්න සැබ වෙන්නක බෙල්ල වටේ දිලි සෙනමගේ රත්තර මාලේ රියල් ලාස් කිං මල්ල රංගනව පාරේ පෙන්නන විකාරේ හිප පොල සාරේ වලිනන් හිනා වෙලා පෙන්න මුසාවේ එතකොට ඔයා
පලනි සමාජ මංහිතන්න ඔයා ඉසි එක්ක ඉසි තම වැට පල සමාජ කරන්න තොට ඒකාලේ එතකොටතයි ලංකායේ ලොකුවටම හිපොක් කියන ශෝක පටන්ගත්ත සමාජ සමාජ තකට ඔයා එක වැඩ කරා ට එතකොට ඒකාලේ කොමදවාට පිල්ලුනේ මනාදවර වන්නේ ගුණ සීන් මනාද අතල්ද ඒකාලේ තකට කොමද අනිවාර ඒක මාර එක්ස්පිරෙන්න්සක් මුලිම යා මාර එක්ස්පිරෙන්න්සක් ගත්තා වැඩ ඒකැන ඒම කොන්සටක් කැන ම පලනි පාට මත්තේම දේකට සෙට්ටුනේ ඒගේ ස්ස්දමයි ඉසි තමයි පාර මැච්චක් ගැවක් කරන්න ශෝයකඉතින් අන්තිමහෝතේ ශෝයකට කලින් දවසත් පොඩි ප්‍රශ්නයක් වෙලා අපිට පොලිසියත් තින්න වුණා කොන්සට්කට කලින් දවස සක ්‍රයිඩ නයි පොලිසිදල තමයි සැරට ශෝයකටාය කලින්ම උදේ පොලිසිදල ඉති ඒගේ ප්‍රශ්නත් වුණා ඉතින් කෑන ධර්ම ධර්මුවට ගිය ඒක එනට මාර ඒන ශෝයකට එද්දී දැක්කපුදේ කැනෙ කව් එක ඒ මට වර තිබ්බාප අර මහන්ස චහමදේ ප්‍රතිපලය අන්තිම ශෝක දස දකින ති ඒකෙන් පස්සේ මාර්ග මාර සතුර කිරින් මෙම එකක් පිදරා ලංකාරි ඒ පිල් එක මාර වටිනවා ඉතින් ඇත්තනම පට්ට කොන්සට්ටයක් මන්තාමත් අදටත් තිබ හොඳම කොන්සට්ටයක් තමයි සමාජි කියන සමාජ දිගටම කරා අතරක් කිරම ඉති හොඳම කොන්සට ඇතිබ ලංකා ඉස්සරහත්තේ තියෙන්න්න නනිවාර ඇයි අයිතෙන් සමජ කරන්න තමකරේ තොත්තිය ඒැන එක ඉසි තමයි මේ ලිප් හැට් එක මෙම කරේ ඉතින් ඇත්තෙක් තමයි බාන්න කොහර අපි සමාජ දෙකක් මයිතන කරා මස්ටසි ඉරසේවා ඔෝමති කර දැන්ටි මහිත දන්න කොමතිල සිත කරන්නේ ඇතකොට දැ ඔොයා කියනවා ඔයා කොල්ල කර මොට කොල්ලෝ පියචටුව කියනක ඕි පොඩි කොන්සෙට කර පියචටුව එක ඇත්ත මතක්කාන එක කයිරී එයා තමයි ඒක මේල්ලි හැඩල් කරේ ඉතින් එයා කරපු කොන්සට එයා තමයික මේල්ලි බැහල ඔක්කොම සිීල්ල ඔක්කම කර ඉතින් අපි ගොඩ සපොට් දුන්න වගේම ඒක ඇවිල්ලා ඉන්ඩෝ කොන්සට්ටක් පොඩියට අපිට ඔන්නුන්නේ පොඩි අපි බලන්න කොහොමද මේකයා මේක පොඩියට කරලා බාට කොමද මේකරන්න අපිට කොමද මේක කරන්න යන්න පුළුවන්ත මේක ඉතින් ඒවගේම අපි තීරණය කරයක දෙකට ඇල්ලද ඒකන බලෙන් ස්ටප් එක බැලුව කරලා අපි ඒක ගොඩක් අප අති පෝල් සුනා අපි ගොඩක්ද ලිගෙන ගත්තා අපි දනියම කරපු කෙනෙ දැන් දෙවන එක අපි බලනවා ඒක මතක් කන්නන අපි ඒක කරන්නේ ගැන චැරිටි එකක් පීතිහට එතකොට මල්ල තල මේ නෝගනයිස මල්ලත්වෙන්න මල්ල ඉන්න මල්ලලා මේ නෝගනස් කරන්න වැඩේ ඉතින් සිවිචටුවගේ පල මේන් ඕගනස් කරන මල්ලා මි අතමයි කරගෙන ඇන්න පාපොටක් කියන්න විස්තරෙන් පත්ද කියලා වෙන්නේ ඒ ඇත්තන අපි පෑන් කල තින්නේ දෙහි කල තමා කරන්න එක ඒගන්නේ ඒ ගොඩක් වෙනත්ම විදිර ඒගන්නේ රැප් කියනදේ ඇමෝටම අපේ අම්මල දන්තලට සහ අපි අපි රැප් පෙන්න්නන ජනරේෂන්කට අමතර විට යාටගෙන වැඩි හිටියන්ට පවා ළමයිට පවා බලන්න පුළන්ගේ කොන්සටක් විදිර කරන්න තම දෙමනි ප්ලෑක මොක චරිටක් විදිරි කරන්න කැන් පිලිකාර මහරගම් පිළිකාර හලට ආධාරයක් ඉදිර තම අපඒක තනිකරගේ අම්බෙනදේ තනිකරම අප ඒ හෙමම දෙන්නවය බලාපොරොත්වෙන්නේ තොට ඒකට ගොඩක් කත්ති උදව් කරනවා අපි ඒවා ස්තරට බලාගන්නු ලකි ක් ඉන්න තොකට ස්කේරී යන්නවට දැ ගොඩක් ඉස්තරම ආවා ලෝගොලිබි ඕඩියෝස්සාාව තවස්සේ දැඟවිල්ලා දැම් පොටක් ඕඩියෝ එක කොඩි වෙන්න ගත්ති සමාරු ඉන්න වීඩියෝ හොඳරම කරන්න තමාර වීඩියෝ චාර විදිර කරන්න කොල්ටි මගේ මුලින්ම ගත්තොත් නම්බ මුලින්ම තියන්න ඕන මන්න දකන තිට ඔඩිය ඔඩිය එක හොඳර යහන්න තියෙන් ඕන ඉස්සල්ල ඒක හරියට හයගෙන හරි කොලිටේද අනේ මදක හරිට මික් මස්ත කල හර කොම හ අපිත්දන්න අපත් පෝල්ි ට්‍රක් තිය අන්න දැරීමත් තිය ඒවාට මගේ දැන් දැන්න තාක්ෂන දිය දැන් කරන්න පුලුවන් දැන් ෙර කරන්න පුලන් ඉස්වදන ලැප්ත අත්තියාය මයිකේ සම්කටයකුත් හැන්ේකෙන් අදල සිදු කරනයෝ ඉන්න එක ඒම එහෙම දරිතත් තින්න ලංකාවේ ඉතින් කොලිටි වෙන්න අර තමන් කරනද අර මාන්සලා කරලා තුොට ඔඩියගේ තමයි මේන් දේදන්නේ දෙකට ඊට පස්ස මං කියන්නන තවටයක් වීඩියෝ පැත්ත ගත්තම ඔර ඔඩියක කොල්ටි කොත් ආටිස්දා ඕ කොලිටට කර දෙවනිකාල සෙල්පිර සෙල්පිරත් පෙේදී වුණේ අර කොලිටියකයි අර වීඩියෝ කොල්ටිකයි අර ෝඩියෝ කොල්ට එකම උත්න සෙල්පිර එච්චර ඒකෙන් අර වුණනාර එක මන්තගෙන පිල්දකට හොඳ අඩිස් ලටිකක් කාව එක මේ කියන්න හොඳ අඩිස් ලටික කිලිටාව අනි පැත්තෙන් සෑහන පාඩුවකුත් වනාා මේ රක්සිීන්න්නකට ඒගැන මොකද ඒකෙන් වුණේ අර
ඕන එක්කෙනයි එපායක්කෙනයි ඔක්කොම වැඩේ කරන්න ගත්තා. ඉතින් අර වැඩේ සෙට් වෙන්නේ නැති අය කරන්න ගත්තා, කට්ටිය ආතල් එකට ගන්න ගත්තා, රැප් සීන් එක ආතල් එකක් වුණා. ඒ කාලේ මා චාටර් කාලේ මට නම් ඒක සෙට් වෙන්නේ නැති කාලයක් තමයි. අර ගත්තා හේටර්ස්ලා ඉන්න කොට ගන්න. ඒකෙන් තමයි අපේ රැප් සීන් එක පීක් වුණා වෙන කැත විදියකට. ඇත්ත කතාව. ඒක ඊට පස්සේ ඔන්න දැන් ටික ටික හොඳ ඔඩියෝස් වෙනවා සහ හොඳ වීඩියෝ. දැන් ඕන කෙනෙක් බලන්න හොඳ වීඩියෝ එකක් කරන්න. දැන් ඕන කෙනෙක් අපි ට්‍රයි කරන්න අපි වීඩියෝ කරන්න නැතුව ඔඩියෝස් තියන් ඉන්නවා. වීඩියෝ කරගන්න නැත්නම් වීඩියෝ කරන්න ටිකක් බජට් එකක් යනවා. බට් හොඳ ක්වලිටි එකක් කරන්න ඕනේ. ඉතින් තමයි තියාගෙන ඉඳලා හොඳ එකක් එලිට දානවා. ඒක තමයි ඉතින් සීන් එක. හොඳ වීඩියෝ එකකුත් තියෙනවා. බට් මේන්ලි ඔඩියෝ එක හොඳ නම් ඔඩියෝ එක දැම්මත් දුවනවා නම් දුවනවා තමයි. කොහමද ක්වලිටි මියුසික් වීඩියෝ එකක් ගන්න? ක්වලිටි මියුසික් වීඩියෝ එකක් කරන්න නම් ඉතින් ෆෝන් එක තිබ්බත් ඇයි හරියට කරනවා. ඒක තමයි මගේ ටැලන්ටඩ් අය ඉන්නවා. අපේ නික්ලියස් මතක් කරන ක්වලිටි වීඩියෝස් කියවලා මංගලෝරේ නගරේ ක්ලියෝස්. මොකද ලංකාවේ ගොඩක් හිප්හොප් මේ හිප්හොප් වලට කරපු හොඳම මියුසික් වීඩියෝස් ගොඩක් කරලා තිබ්බේ මිනිහා නික්ලියෝස්. ඉතින් මතක් ගන්න ඕනේ. එයා ඒ වගේ මං කියන්නේ එයාටත් අදාළ නැහැ. මොකද ෆෝන් එකක් දුන්නා මිනිහා කරන්නේ මිනිහාගේ ජොබ් මිනිහා ගායි කරන්න ඕනේ හොඳම දේ කරනවාට. ඒ වගේ වීඩියෝ එකට ඉතින් කොහොම කරත් බලපාන්නේ තමන්ගේ ඉතින් ටැලන්ට් එක තමයි. ඉතින් වීඩියෝ කරන එක නිසා එඩිට් ඒතනදී වෙන දේ තමයි ඉතින්. ස්කේලි මට කියන්න ඔයා ගොඩක් ආස මේන් ස්ට්‍රීම් යන්නද නැත්නම් අන්ඩර්ග්‍රවුන්ඩ් ඉන්න? මේන් ස්ට්‍රීම් මේන් ස්ට්‍රීම් මම දැන් අන්ඩර්ග්‍රවුන්ඩ් කියලා මම ලොකෝට අන්ඩර්ග්‍රවුන්ඩ් ලොක එහෙම ලොකෝට හිටියේ ගැන කරලා තියෙනවා. අන්ඩර්ග්‍රවුන්ඩ් තමයි නාම ගොඩක් කියව කරලා තියෙන්නේ. බට් දැන් අල්ලන්න හදන්නේ වෙන. ඒ කියන්නේ ඒ ලෙවල් එක හරි දැන් මට නම් කියන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ ඉන්න පුළුවන්. බට් ඒකට වඩා දෙයක් කරන්න පුළුවන් නම් ඒකට යන්න තමයි මම බැලු. ඉතින් මම ගොඩක් ආස මාස් වෙන්න. මට ගොඩක් ඕනේ. මම ඒකයි කලින් අපි කොන්සර්ට් එක ටාගට් කරන්නේ හැමෝන්ට මාන. දැන් මට ඕනේ රැප් මියුසික් වලත් හැමෝන්ට මාන්න පුළුවන් ලෙවල් එකකට ගේන්න ලංකාවේ පුළුවන්. මොකද එහෙම කියලා මේ අපි ඉන්න විදිහවත් මේ ස්ටයිල් එකවත් මේ ඉන්නේ සිනේ මොකක් කරස් එන්නේ නැහැ. බට් අපි කවුද කියලා මිනිස්සුන්ට තේරුම් ගා. සාමාන්‍ය මිනිස්සුන්ට මේ රැපර්ස්ලා මේ ආටිස්ට්ලා මේ හිප්හොප් කියන දේ දැනෙන්න මොකක් මේකෙත් දෙයක් තියෙනවා, මේකේ වටිනාකමක් තියෙනවා කියලා පෙන්වන්න තමයි ඕනේ ඉතින්. ඒ හින්දා අනිවාර්යෙන් ඒකට මාස් එකට යන්න වෙනවා. අපි නිකන් අට පොඩි කට්ටිය අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ ඉඳගෙන අර රැප් බාන සෙට් එකට විතරක් ඕක කී කින්දල වැඩක් නැහැ. එතනින් යාට කියලා අම්මලා තාත්තලා නේද මේ රැප් කියන්නේ මේකයි කියලා කියන දරට තමයි මට එන්න ඕනේ. ඔයා කියන්න රැප් නිසා ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙනවද? නෑ. එහෙම එකක් නම් ලොයිත් මන් දකින්නේ නෑ. ඒ එහෙම වෙන්න බෑනේ. ඉතින් රැප් කියන්නේ මං කියන එක ඇවිල්ලා මිනිස් මේ කියන්නේ ඒක ඇවිල්ලා මියුසික් රැප් කියන්නේ මියුසික් එකක් ඉතින්. ඒක එහෙම රැප් එකට එහෙම වෙන්න නම් විදියක් නෑ. බට් මෙතන කේස් එකලා තියෙන ගොඩක් අය අර ඩ්‍රග් මුල් කරගෙන රැප් කරනවා. අන්න ඒක සීන් එක. ඩ්‍රග්ස් තමයි ඩ්‍රග්ස් මුල තියලා ඊට පස්සේ තමයි රැප් කරන්නේ. ඩ්‍රග්ස් ඉඳලා තමයි රැප් කරන්නේ. අර එහෙම එකක් නෑ. මොකද ඩ්‍රග්ස් ගන්න නැති ගොඩක් ඉන්ටර්නැෂනල් රැපර්ස්ලා ඉන්නවා. මම දැකලා දන්නකේ මම දැකලා මම හොයලා බලලා තියෙනවා ඩ්‍රග්ස් ගන්නගෙන නැතුව ඉන්න අය ඉන්නවා. ඉතින් එහෙම එකක් නෑ. ඉතින් රැප් කරන්න ඩ්‍රග්ස් නම් ඕනේ නෑ. ඩ්‍රග්ස් ප්‍රොමෝට් කරන කට්ටිය ඉන්න ඉඳලා තමයි මේ වෙලා තින්නේ. ඒක තමයි සීන් එක. එතකොට ඔයා කවද ෆලෝ කරන්නේ පිටරට ආයේ? මම ඒක දැන් මම ඉස්සර MG ගේ තමයි මම ෆලෝ කරේ ලොකෝටම. දැන් ඉතින් එහෙම එක ආටිස් කෙනෙක් කියලා නෑ. මම කියන්නේ කලව මෙහානවා මම පොඩක් ජේ කෝල් ආසයි ජී ඉසි. එහෙම ඉතින් එකක් කියලා නෑ මම ඒ සෙට් දැන් ඒ මානවා ලිල් ස්කයිස් ඔය සෙට් එක වහගෙන ආගෙන යනවා ඉතින්. හොඳයි ඉතින්. ඔයා ගොඩක් ඕල්ඩ් ස්කූල් ලාන්න කැමති නැද්ද? ඕල්ඩ් ස්කූල් ලොකෝට මං ෆලෝ කරලා නෑ ඇත්ත කතාව. මොකද මං එලෝ අහනවා එහෙම මං එලෝ මගේ ෆලෝ කරන එකයි අහන එකයි වෙස්සෙන සීන් නෑ. මං අහනවා බට් මං එලෝල අර ෆලෝ කරගෙන මං ඒකම හැබැයි මට මං ඒ කාලේ ටිකක් ඒ ලොකෝට ඇහුවා. දැන් අර දැන් මේකයි ඉතින් මියුසික් වෙනස් වෙද්දී අපි පොඩ්ඩක් ඒකට චේන්ජ් වෙන්න ඕනේ. ඉතින් ඒක දැන් එමිනම් පවා වෙනස් වෙලා තියෙන කාලේ අපි මේ මොනවාද කරන්නේ මේ පිස්සුද? එතකොට ඔයා කියන්න MG ගේද එමිනම්ද? එතනදී ඉතින් මේමයි එන්නව ටැලන්ට් එක කියන්නේ පිස්සු. ඒ කියන්නේ MG ගේ ටැලන්ට් එකක් තියෙනවා. මම මොකද මම ෆලෝ කරේ මම ගොඩක් අහස එයාගේ මාර වෙනම එකක් තිබ්බා. බට් දැන් මිනිහා ගොඩක් වෙනස් පැත්තකට ගිහලා දැන් වෙනම ලයිෆ් එක වෙනම තැනක ඉන්නේ. ඉතින් එමිනම් මේල් ඉතින් කොහොමත් මෙහෙමසි එයාගේ ඇප් එක අනේ මම දන්නේ මගේ ලීෆ් එක නම් දකින්නේ එනට එකෙන් ගොඩක් MG කේට හොඳක් වුණා වගේ මම දැක්කේ. මම දැක්කේත් ඒක තමයි. එමිනම්ට වඩා MG කේට මාර හොඳක් වුණා ඒ වැඩෙන්. අර බේස් එකම හැමම එමිනම්ගේ බේස් එකම MG කේ ඇල්ලුවා නිකම්ම. දැන් ඔයා ග්‍රැෆිටි කරනවා. එයා. දැන් එතකොට ග්‍රැෆිටි ඔයා කොහොමද අඳුරගන්නේ? එතකොට ඇයි ඔයා ඒකට ආස වෙන්නේ? කොහොමද ඒක කරන්නේ? ඔය කට්ටිය දැන් ග්‍රැෆිටි කරන්න ආස ඇති. ඔයා තමයි ඒක හෙඩ් ලංකාවේ රැපලින් ඉන්නේ. ඒතකොට ලංකාවේ ඉන්න ඔයා වගේ තමයි. එතකොට ඔයා කියන්න කොහොමද ඒගොල්ලන්ට
දව්වක් වෙන්න ඕන අර කියන්න කරන්න කොහොමද පටන් ගත්තේ දින්න කියලා මම මේමයි ග්‍රැෆිටි පටන් ගත්තේ තමයි මගේ SD තමයි ඔක්කොම ගාගෙන ඉන්නේ SD ගෙන් තමයි ඔක්කොම සෙට් වෙන්නේ මට ඉතින් SD එක ඉදි ඒ කාලේ ඉතින් මම ග්‍රැෆිටි මට සෙට් මට ගොඩක් ආසයි ඉතින් අඳින්න සෙට් වුණා මම අකුරු වලින්ම ආදී ආසුණා එහෙමම ඉතින් මම ග්‍රැෆිටි කරනවා මුලින්ම ස්කෝය කාලේ ක්ලාස් ෆීස් එකතු කරලා එමේම තමයි කෑන්සරන් ඔය බිත් වල ගාලා මොරටුගේ එමේ දැන්සන් වල ඉස්සර මගේ නම ගාලා දිනවා හැමදැනම තියනවා දැන් නෑ ඉතින් ඉස්සර ඕක තමයි කරේ හැබැයි කියන්නේ ග්‍රැෆිටි කියන එක වෙනම කලාවක්. ඉතින් ඒකත් හිප් හොප් වල එක කැටගරි කියන්නේ එක එලිමන්ට් එකක්. හිප් හොප් වල දෙන එක එලිමන්ට් එකක්. ඉතින් මම හිප් හොප් කරන ඉඳි මට පුළුවන් දෙයක් ඉදිරිය මම දැකලා මම ඉතින් ඒක ගැන ගොඩක් ෆලෝ කරම ගොඩක් ඇඳලා ඇඳලා කොහමද මේක ඉතින් ඒකෙත් කේස් එක තියෙන්නේ ඒක ෆ්‍රී ස්ටයිල්. ග්‍රැෆිටි කියන්නේ ෆුල් ෆ්‍රී ස්ටයිල්. තමන්ගේ හිතේ තියෙන දේ අඳිනවා. ඉතින් ඒකට නියමයක් නැහැ. තියරි එකක් නැහැ. ෆ්‍රීස්ටයිල් තමයි තින්නේ කරන්නේ. ඉතින් තවන්ගේ හිතේ තියෙන දේ අදින එක තමයි මම දැකන්නේ ග්‍රැෆිටි එකක් විදිහට. බට් ඒකෙදී තියෙනවා ටෙක්නික්ස්. ඒවයි ඒව ෆලෝ කරා නම් හරියටම හරි ඉතින් ඒක මම. එතකොට පටන් ගන්න නම් මොනවද පළයෙන් තියෙන්න ඕනේ? පියවර වල මොනවද? ඒගොල්ලෝ මොනවද හොයා ගන්න ඕන නැ කොහොමද ගන්නෙ? හොයා ගන්න කොහොමද? මේ මෙහෙම ඉතින් බිට් බෝල් එකක මොකක් හරි යනවා. අනිවාර්යයෙන් ස්ප්‍රේ ගන්න තමයි මේලි ගන්න තින්නේ. නැත්තම් ඉතින් ස්කෙච් කර ගොඩක් අය මම දැකලා තියෙනවා. දැන් ලංකාවේ දැන් ඉන්නවා ගොඩක් අය අඳිනවා. ඉතින් එයාලා සමහර අය දිනන සුපිරි මම දැකලා බලනවා කවුද මේ ඇඳලා දින්නේ පට්ට කියලා. සමහර ලංකාවේ ඉන්නවා දිනන හොඳටම. හැබැයි දැන් ලංකාවේ ගොඩක් පට්ටය මම දැකලා තිනවා සුද්ධ වෙලා ගහලා යනවා. මමත් මං දන්න දෙතුන් දෙනෙකුත් ඇවිල්ලා ලංකාවේ ගහලා ගිහලා තියෙනවා. ඒ කියන්නේ යාළ ලංකාවට ආවම මට එක පොඩි කන්ටැක්ට් තියෙන ඉන්නවා. ඇවිල්ලා ලංකාවේ ග්‍රැෆිටි ගහලා යනවා. ඇවිල්ලා මගෙන් ස්ප්‍රේ මම ස්ප්‍රේ අරන් දෙනවා ලංකාවේ. කඩවල ඩෙක් අංගල තුන්තොන්ට ස්ප්‍රේ අරන් දීලා මම ආරගෙන ගිහලා උන්ට ගහන්න තැනුත් සෙට් කළා මම සෙට් වෙයි. ඒ වගේ සීනුත් වෙලා තියෙනවා. ඉතින් ගොඩක් කියලාට හොඳම ඒවා කරන්නේ ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ලංකාවේ කරලා යනවා. අපි අපේ මේ ඉන්නේ කරන්නේ නැහැ නේද? ඒකනේ ප්‍රශ්නේ මටවත් කරන්න වෙලාවක් නැත්ත කතාව. අපි ඉස්සර අර බහැලා ඒ අර කැම්මඩ කරාට දැන් අර ඒකට ටයිම් එකක් සහ ඒ අර එකක් රිස්ක් එකක් ක්‍රයිම් වැඩක් කරනවා කියන්නේ හොරෙන් ග්‍රැෆිටි කරනවා කියන එක රිස්ක් එකක්. ඒක මතක ඇතුව බලාගෙන කරන්න ඕනේ. ඉස්සර නම් අවුලයිම තියෙනවා. එකපාරක් අවුලලා තියෙනවා මේ ස්කෝල් එක ගහලා මොරටු නම කියන්නේ නැහැ මම. ස්කෝල් එක ගහලා ප්‍රින්සිපල් ලුයි ඒ කෙනෙක් සිකියුරිටි කෙනෙක් වෙලා ඒ කෙනෙක් මගේ අතින් අල්ලගෙන මගේ අතේ ස්ප්‍රේ කෑන් එක මම සික් ගහලා තල්ලු කරලා දුවගෙන ගියා. මම අර පැනගෙන කොහොමද රේල් පිට පැනගෙන එහෙම ගියේ. කොහොමද ඒ වගේ වෙලා තියෙනවා. ඊට අමතරව ඒ කෙනා මම පොලිසියෙන් එහෙම නම් තාම අහලා ඉන්න මම දැන් ඒක වැඩි වෙලාවක් නැහැ. ග්‍රැෆිටි කරන්න ආසයි. තාම මම කරනවා ප්‍රොෆෙෂනලි කරනවා. අර ක්‍රයිම් අර බිත් පාරවල් වල එහෙම එහෙම ගගා යන එක නම් පොඩ්ඩක් නැහැ. එතකොට හිතනවාද ඉස්සරහට රැප් වලින් මේම ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා ලංකාවේ? ඔව්ජි මත් කියනවා. මං කියන කෙම බලන්න තව ටික දාලා මොකද නෑ අපි මම දන්නේ අපිට පුළුවන් වෙයි කියලා. බට් අපිට පස්සේ හරි කට්ටියකට පුළුවන් වෙයි අනිවාර්යෙන් රැප් වලින් හම්බ කරගන්න. ඒ කියන්නේ රැප් මියුසික් හිප් හොප් මියුසික් වලින් හම්බ කරන කාලයක් ඒ. මොකද මෙතන මං තව දෙයක් කියනවා මේකෙම ලංකාවේ හැදෙන්න ඕන සීන් එක ඇවිල්ලා බේසිකලි දැන් අපේ YouTube මට තමයි මුළු ලංකාවම රන් වෙන්නේ. ඇත්ත කතාව මුළු ඔක්කොම ඉගෙන ගන්න නිසා කෑමක් හදන්න උනත් මිනිස්සු බලන්නේ YouTube. ඒක තමයි දැන් තියරේක. ඒ දැන් යන්නේ කන්සෙප්ට් එක ඒකනේ. ඒක මම දැන් රැප් වලට ගත්තොත් මම දකින්නේ රැප් වලුන් රැප් කරන්නේ තමම YouTube එක බලලා ටාගට් කරා. මම ටාගට් කරන්නේ කවද? මම YouTube ටාගට් කරලා නැහැ. මගේ සිංගල් යූසුප් නැහැ. එහෙම. ලොකෝට මම ඒ නිකන් දානවා YouTube දානවා එච්චරයි. මම ටාගට් කරන්නේ ලයිව් ක්‍රවුඩ් එක. ඒක තමයි මගේ ටාගට් එක. සහ මම කරන්නේත් ඒක මට ඕනේ. يعني ලංකාවේ ලයිව් එකනේ. ෂෝ කන්සෙප්ට් එකක් තමයි ලංකාවට ඕනේ. ෂෝස් තියෙනවා පොඩි පොඩි හැරි ක්ලබ් පොඩි පොඩි තැන් තැන් වල ගමෙන් ගමට ෂෝස් තියෙනවා. ලොකු ෂෝස් තියෙනවා. ඔය සමාජය වගේ ලොකු ඒවා කරන එක රාජ්‍ය සමාජයකට ආවගේ ලොකු ෂෝස් තියෙනවා. පොඩි පොඩි ඒවා තියෙනවා. ඔයයි ෂෝ කන්සෙප්ට් එකක් හරි චේන් එකක් හැදුනොත් රැප් ලංකාවේ රැපර්ස් ඔක්කොමල හම්බ කරනවා රැප් වලින්. හරියට ඒක පේමන්ට්. ඒ කියන්නේ හරිය හරිය විදිහකට මම කියන්නේ හිතන්නේ හරි කන්සෙප්ට් එකක් හදලා කවුරට ඒක කරනවා නම් අපිට සල්ලි නෑ ඒක කරන්න. ඒක බහැලා කරන්න අපිට සමාන කාලයක් ඒ කරන්න පුළුවන් කාලයක් ආවොත් අපි එකෙන් අපි මම නම් ඒකට තමයි මම මැරෙන්නේ කවදාවත්. ඒ කියන්නේ ඒක කරන්න තමයි මම ටාගට් කරන්නේ. නැත්තම් ඒ ඒක හැදුනොත් අනිවාර්යයෙන් ලංකාවේ රැපර්ස් ඔක්කොමල ගොඩ යනවා. ඉතින් ඒ කියන්නේ ඒකටත් ඒක වෙනම කන්සෙප්ට් එකක් ඉතින් ඒක හරියට කරගන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ ස්කේලින්. MRT boys කියන්නේ මොකද්ද? MRT records කියන්නේ මොකද්ද? MRT boys ඇවිල්ලා ඇතුනේ මගේ ස්ටිමායි තමයි පටන් ගත්තේ. ඊට පස්සේ අපේ නික්සෙන්ගේ බෙබා මල්ලා එතකොට අපේ මද්දා සුම්මා ඔය සෙට් එක සෙට් කළා තමයි. IPJ අපි සෙට් එක සෙට් කළා තමයි ඒක කරගෙන ගියේ.
සීතෙන් සික දැනියාද එතකොට හොඳ එම්ආඩි බොයිස් හදුනේ ඊට පස්සේ එම්ආඩි රෙකෝඩ්ස් කරන මං කිව්වා මුලින් හත් දෙනෙක් හිටියේ හත් දෙනාගේ කෙනෙක් තමයි කයිඩි කියන කිටි කියන කිටි කියලා කයිටි කියලා තමයි නම දෙන්නේ එතකොට කයිටි තමයි එම්ආඩි රෙකෝඩ්ස් කියලා කියන්නේ රෙකෝඩ් ලේබල් එකක් විදිහට අපි රෙකෝඩ් ලේබල් එකක් විදිහට එම්ආඩි කියන එක රෙකෝඩ් ලේබල් එකක් විදිහට යා තමයි පටන් ගත්තේ ඉතින් යා එම්ආඩි රෙකෝඩ්ස් කියන එක පටන් අරන් එම්ආඩි රෙකෝඩ්ස් එක ඇතුලේ එතකොට එම්ආඩි බොයිස්ලා විතරක් නෙමෙයි ඒක ඇතුලේ යා ආටිස්ලව දාලා යා වැඩ කරන සීන් එක තමයි තියෙන්නේ. ඉතින් මේ රෙකෝඩ් ලේබල් එකක් විතර යා වැඩ කරනවා. එතකොට එම්ආඩි බොයිස් කියන අපේ ක්‍රූ එක අපි හැප් කරන ලෙට් එක. එතකොට අපි ඒක දිගටම කරගෙන යනවා. ඉතින් එම්ආඩි රෙකෝඩ්ස් එක ඒ විදිහට ආටිස්ලත් එක ෆීචර් කරගෙන එතනින් එන වැඩ වෙන ඒ කියන්නේ එතන ඇවිල්ලා වැඩ එම්ආඩි රෙකෝඩ්ස් ඇතුලේ වැඩ වෙන්නේ වෙනම තියරි එකට. එම්ආඩි බොයිස්ලත් එක්ක එතකොට එම්ආඩි රෙකෝඩ්ස් සෙට් වෙලා ඔක්කොම එකතු වෙලා අපි ඔක්කොම වැඩ කරනවා. ඉතින් එම්ආඩි තවර ලේබල් එක ඉදිරිය අනේ හොඳයි ලේබල් එක ත්‍රූ යනවා කියන්නේ දැන් මෙහෙමයි අපි ලංකාවේ ලේබල් සීන් එක නැහැනේ අතරම අපිත් කරන්නේ අපිට ඕනේ ඒ ලේබල් සීන් එක ලංකාවට හරියට ගේන්න ඉතින් අපිට එහෙම අපි තාමම ලොකෝට මුකුත් කරගෙන නැහැ බට් ඒක අර මුලින්දන් අපි පොඩ පොඩ අදාගත්තොත් අපි අවුරුදු 10 කින් 15 කින් ඉස්සරහට යන ඇයට ඒක ලස්සනට හැදිලා තියෙයි කියලා බලාපොරොත්තු වෙලා තමයි අපි මේක කරගෙන යන්නේ කොහොම හරි එතකොට මේ අයියෝ ඇම්බලෙම මොරටුව ගැන කියවන්නේ දැන් ඕගොල්ලෝ ටීම් එක නවත් මොරටු කොල්ලෝ එම්ආර්ටි බොයි කොට අයියෝ වාගේ හුඩ් එකම කියන්නේ ඇම්බලේ මොකක් හරි මේකයි තමන් අපේ ගමට ආදී දැන් අපේ බාඩි දිබම් අපේ ගමට ගමෙන් න්යාවේ ඉතින් මොනවා වුණත් ගමේ මාර ගමට මාර ආදරේ මොකද අපේ ගමේ මම දකින මාර විශේෂත්වයක් තියෙනවා මාර පීස්ෆුල් මාර ආතල් ෆුල් අර සන්තෝෂෙන් ඉඳන මොරටේ ඉතින් කක්කේ සිද්ධාක් කියගෙන අර බෙරයක් ආගෙන ෆුල් ආතල් එකින සෙට් එකක් තමයි ඉන්නේ ඉතින් ඒකයි අනිත් එක අනිත් මුලින්ම අපි ගමේ අපිව දැනන් ඉන්නේ බෑ මොනා කරනවා ගමේ මිනිස්සු අපිව දැනගන්න ඕනේ. ඉතින් ගම ඇතුලේ මුලින්ම හරියට දැනක් හදා ගන්න ඕනේ. ගමේ තමයි මිනිස්සු අපිව දැනගන්න ඕනේ. ගමෙන් එළියට ගියාට පස්සේ දැනක් හැදෙන්න කලින් ගමේ ඉන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ගමේ නමක් හදා ගන්න ඕනේ. ඉතින් අපි ගම තමයි මුලින්ම කියන්නේ මම අපි ගම ප්‍රසිද්ධ අනේ මන්ද මට තේරෙන්න කොහොමද කියලා මම දන්නවා මම ගමට ආදරෙන් මම ගමගෙන කියනවා. ඔයා කැමති ගොඩක් මික්ස් ටේප් ගන්නද නැත්නම් ඔරිජිනල්ස් ගන්නද දැන් ඔයා කැමති විතරක් නෙවෙයි මොකක්ද හොඳ මික්ස් ටේප්ද නැත්නම් ඔරිජිනල්ද මේමයි දැන් තියෙන තත්ත්වෙත් එක්ක ඔරිජිනල්ස් වලට යන එක තමයි ගොඩක් වටින්නේ මොකද දැන් ඔය YouTube වල තියෙන ප්‍රශ්නයි ඒ ඉෂු ගොඩක් යනවා දැන් සින්දුවක් එහෙම හිතුව මතේ දාන්න බෑ අපිට නිකන් බීට් එකක් අරන් ඔහේ දාන්න බෑ අනිවාර්යෙන් ඒ රයිට්ස් බලනවා එහෙනම් ප්‍රශ්න ගොඩක් ඉතින් ඔරිජිනල්ස් වලට යන එකේ වටිනාකම තින්නේ ඔරිජිනල් එච්චර ඒ හින්දා මම නම් කියන්නේ ඔරිජිනල් වලට යන්න මාත් ඔරිජිනල් තමයි ගුණන් දන්නේ මගේ නම් මික්ස් ටේප් ආයෙන එකක් නැහැ ඉස්සරහට ලොවෙත් එන එකක් නැහැ අනිවාර්යෙන් ඔරිජිනල්ස් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ගොඩක්ම ඉස්සරින් දාම්ම ස්වැප් කියන දේ පෙන්වන්න ආවේ ලංකාවට ගොඩක්ම පෙන්නේ ඔයගොල්ලෝ එතකොට මට තියෙන ප්‍රශ්න දෙකක් ඒ ඇවිල්ලා ස්වැප් කියන්නේ මොකද්ද අනිත් එක ඇවිල්ලා මේ ඔයගොල්ලෝ ඇයි එහෙම පටන් ගත්තේ ඔයගොල්ලෝ කවකින් හරි බල්ලද ඇයි කොහොමද ඇයි පටන් ගත්තේ කොහොමද පටන් ගත්තේ මුලින්ම ස්වැප් කියලා මීන් ගොඩක් තියෙනවා තාර يعني කවහරු කියනවා ස්වැප් කියන්නේ මේ ගේ සීන් එක මී මෙයිල්ල මේකේ කට්ටිලා මේ ස්වැප් කියන කතාවගෙන තව ඒ කාලේ එක එක කතා හදුනා එක එක සීන් ගියා තව කට්ටිය කියනවා මේ ස්වැක් කියන්නේ හොරකම් කරන් අඳින දැන් කාගෙන් හරි ඉල්ලගෙන අඳින එක තමයි ස්වැක්. මේ මේකේ කියන්නේ ඇත්ත මීනින්ග්ස් ගොඩක් තියෙනවා. ඉතින් අපි දැන් අපි ස්වැක් කියලා මම නම් ගොඩක්ම ස්වැක් කියන එකට වඩා කැමති හිප් හොප් අපි කරන්නේ හිප් හොප් ක්ලෝතින්. ඒ කියන්නේ අපි අඳින්නේ හිප් හොප් විදියට. ඒකේ තියෙන්නේ හිප් හොප් අපි අඳින්නේ හිප් හොප් විදියට. ඉතින් මේන්ලි අපි ෆලෝ කරනවා කියන්නේ ගොඩක් අපි බලුවේ ඉතින් අපිට රට මිසන් ඒ රටවල් වල අඳින විදිය මාර ආදල්නේ දැක දාලා ඒ සීන් එක ඉතින් අපිට ඒ කාලේ හරි ආසයි ඉත් අපේ ලංකාවට ඒක සෙට් වෙන්නේ ඒක අපිට පොඩි කාලේ තේරුනේ නැහැ සමහරවල්ලාට අපිත් කල්පනා කරන මේ ලංකාවේ ගිනි රස්නේ දැකට දා රස් දාගෙන රැහැට එනවා තේන් පයින්නවා නේද කියනවා ඕ වගේ සීන් තිබ්බා ඉතින් ඒ වුණාට අපි ඒවත් අර අපි අපිට ඕනේ ට්‍රෙන්ඩ් එකක් හදන්න ලංකාවේ මේ මෙහෙම සීන් මෙහෙම අඳින්න පුළුවන් මේ මේක තමයි ෆැෂන් එක මේ ෆැෂන් එකක් ගේන්නේ ලංකාවට ඉතින් ඒකයි ඒක තමයි අපි ගොඩක් කොහොමත් අපේ සෙට් එක හිටියා මල්ලා ජීනලා එතකොට ස්ටිල් අපි සෙට් එක ගොඩක් හැදුනේ මේකට ගොඩක් ඩාන්සින් කරා අපි. ඉතින් ඒ ඩාන්සින් සීන් එන ප්ලේ එකත් එක්ක අඳින විදිය ගොඩක් චේන්ජ් වුණා. ගොඩක් විදිහට මාලා දාලා, කැප් දාලා, ඩින්ස් දාලා ඒක ඒක සීන් වල හිටියා. ඉතින් මේක දැන් මේවයි අපි ගේනවා කියන්නේ අපි අපෙන් ගොඩක් පීක් වුණා කියලා ඉතින් කටි කියනවා ගොඩක් එනකොට ඊට කලින් ඉඳන් ඇඳපු කට්ටි ඉන්නවා අනිවාර්යෙන්. ට්‍රෙන්ඩ් එක විදිහට අපි ගොඩක් මේවා වුණා මොකද අපි බැනුම් අහගෙන දිගටම හිටියා මොකද කලින් කරපුවා අනිත් මේ සීන් එක ටික බැනුම් අහලා නැවැත්තුව කට්ටියකුත් ඉන්නවා සමහර
අපි ඒක නැතුව කාගෙන ඒ දිගට තාමත් එහෙම ඉන්නවා ඉතින් කොහමද ඔව් ඒක තමයි හේතුව කොහමද මේක ඉතින් ෆැෂන් එකක් මම නම් කියන්නේ ෆැෂන් එක තමයි ස්වැක් කියලා කිව්වට මම නම් කියන්නේ අපේ ෆැෂන් එක මේක ඉන්න විදිය ලයිෆ් ස්ටයිල් එක ඒක දැන් SDI ලංකාවට එනවාද ඔයගොල්ලෝ තිබු කිඳු ගන්න අනිවාර්යයෙන් අම්මෝ අනිවාර්යෙන් SDI වතක් ගන්න ලියපැනල ඉන්නේ ඉතින් මිනිහ ඇත්ත එක්ක වැඩ වැඩක් කරලා තියෙනවා ළඟදී මෙන්න තියෙන එකක් තියෙනවා ලංකාවට ආපු ලයි කරපු එකක් ඉතින් ඒකේ වීඩියෝ එකක් එඩිට් එකේ තියෙනවා රෝලර් ස්කේට් වෙනුවෙන් අපි ටොරෙන්ෂල් එකත් එක්ක කරපු ටැක් එකක් එතකොට ඒක ඉක්මනට දාන්න තමයි බලව ඒක තමයි ඒකත් ඉක්මනට නේ එඩිට් වීඩියෝස් ඔක්කොම කරලා තින්නේ දැන් එඩිට් එකේ තමයි තින්නේ ඉක්මනට මේක රිලීස් කරනවා ඒක ස්ටි ඉන්නවා ඉතින් ඊට අමතරව ස්ටිත් එක එන්න තියෙන තරක් කරේ තව ස්ටිව වෙන උරුදු සමාඩ කොන්සෙප්ට් එකකින් බලාගන්න පුළුවන් වෙයි කියලා මම පොඩි එකක් කියනවා වාඩි ඉස්සරහට තියෙන ප්ලෑන්ස් මොනවද ඉස්සරහට කරන්න ඉන්නද වැඩ මොනවාද මුලින්ම කියන නේ අපි මා එක IT ටී ප්‍රොජෙක්ට්ස් වගේ තියෙනවා කරලා ට්‍රැක්ස් තුනක් විතර තියෙනවා දැන් ඉතින් ඒකේ වැඩ තමයි තියෙන ඉස්සරහට ඉක්මනටම බලන්න පුළුවන් ඉන්නේ මම ගොඩක් දුරට ඒක ඊට අමතරව MRT boys අපි කට්ටිය අපේ ගොඩක් කට්ටිය රට ඉන්නේ ඒක තමයි ලොකුම කේස් එක තමයි MRT boys ලයි හයිලන්ඩ් ලයි ඉන්නේ කියලා ගොඩක් අය බලනවා ඉතින් මොකද වෙලා ඉන්නේ අපි ගොඩක් අය රට ඉන්නේ අනිත් එක කොමල ජොබ් කරනවා හැමෝම ජොබ් කරනවා ඉතින් මොකද රැප් කරාට වැඩක් නැහැ ඉන්කම් එකක් එන්නේ කොහෙන් හරි මේ වැඩ කරන්න සල්ලි එන්න රැප් කරා කියලා තාම අපි සල්ලියක් එහෙම නම් වෙන්නේ නැහැ ඉතින් ඒ සල්ලි හොයලා තමයි රැප් කරන්න ඕනේ ඉතින් අපි දැන් ඒ කාගෙන කට්ටියම ෂේප් එකේ මැච් එකක් ගහනවා ට්‍රැක්ස් කරන්න ඉතින් අපේ කට්ටිය ට්‍රැක් එකක් ඉක්මනට වෙනවා මොකද අපි දැන් ට ප්ලෑන් කරන් යනවා බට් අර ටයිම් එක කට්ටියම ෆ්‍රී වෙන වෙලාවල් අල්ල ගන්න හරි අමාරුයි අර ඒ ඉෂුස් එක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ ඉතින් ඒකෙන් ට්‍රැක් එක බලාපොරොත්තු වෙන එයාගේ මගේ සිංගල්ස් දැන් ගත්තොත් මගේ සිංගල්ස් දැන්ට තුනක් හතරක් විතර තියෙනවා ඉවර කරලා ලියලා ඉවර කරලා ඒක අමතරව ඒක ෆයිනල් කරන්න තමයි තියෙන්නේ සහ වීඩියෝ වීඩියෝ පැත්ත තමයි ඉර වෙන්නේ ඉතින් වීඩියෝ ඉක්මනට බලා ගන්න පුළුවන් මගේ කොහොමද තව මාස මේ අවුරුද්දේ මාස තව මාස දෙක තුනක් යන කලින් මගේ ට්‍රැක් එකක් සිංගල් එකක් වැටේ කියනවා වැටේ කියලා මම හිතාගෙන ඉන්නවා ඉක්මනට බලන්න පුළුවන් ඒ ඉතින් මගේ සිංගල් එකක් ඒ වගේම මගේ ප්ලෑන් එකකුත් තියෙනවා මේ අවුරුද්දේ අන්තිම හරි 2020 මුල වගේ වෙද්දී ඇල්බම් එකකට යන්න. ඒක තාම මම වැඩි කොහෙවත් කියලා දැම්ම මොකද තාම ඒක ප්ලෑන් කරනවා විතරයි. මොකද ඒක දැම්ම ෂුවර් නෑ. මොකද දැන් යන විදිහත් එක්ක තමයි බලන්න ඕනේ. කොහොමද 19 20 වෙද්දී ඇල්බම් එක එයි. මම ළඟපාත කියන්නේ නෑ. ඉස්ස විතර වෙයි. බලමු බලමු. මට ප්‍රශ්න. ආ නික ඇල්බම් එක ඒක يعني විශේෂත් ඒ කියන්නේ මගේ සිංගල් ඇල්බම් එක. ඒක තමයි. ඇල්බම් එක මම තව එකක් කියන්න ඕන නම්. ඇල්බම් එක එන්නේ කියන්නේ මමයි Mr. B මගේ first producer කියන්නේ මත් එක්ක MRT track එක produce කරේ Mr. B. එතකොට එයායි මායි featuring album එකක් තමයි එන්නේ. එයා තමයි ඔක්කොම beats එක ගහන්නේ මම තමයි pull කරන්නේ audios ටික. දැන් ද tracks හතරක් තුනක් වගේ කරලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම එකට බලා ගන්න පුළුවන් ඉක්මනට. ඔයාට thanks කරන්න ඉන්න අය ඉන්නවා නම් මේ වෙලේ ඔයාට අවස්ථාවක් බලන්න. මුලින්ම ඉතින් මාව මාත් එක්ක ඉන්න ඔයාලට තමයි කියන්න දෙන්නේ ගොඩක් තෑන්ක්ස් මෙච්චර කල් මාත් එක්ක ඉන්න මොකද මගේ සින්දුත් නැතුව මම සමහරවල්ලාට මගේ සින්දුත් නැහැ මෙයාත් ඉන්ටර්වයුව එකට කතා කරද්දී මම සින්දුවක්වත් දාලා නැහැ ළඟදී ඒත් කතා කරා ඉතින් අර ඒ හැදිලා ඒ ඇවිල්ලා තින්නේ අර මං කරපු ටිකට ඉතින් මං කැමති මම ඉස්සරහටත් වැඩ කරනවා බය වෙන්න බෑ වැඩ කරන පොඩි හෝල් පොඩ්ඩක් අර හිර වෙලා ඉන්නේ ඒ ටික ඉක්මනට ඉවර කරගත්තා මම ඉස්සරහට වැඩ කරනවා බලා ගන්න පුළුවන් වේ ඉතින් ඉස්සරහටත් මාත් එක්ක ඉන්න කියලා මං ඉල්ලනවා ඒ වගේම ඔයාලට තමයි තෑන්ක්ස් කරන්න තියෙන්නේ මුලින්ම දිගටම ඉන්න ඒ වගේම ෆැමිලි එකේ කට්ටියට මගේ වටේ ඉන්න යාළුවන්ට සහ ඔයා කතා කරාට මට ඔයාලට තෑන්ක්ස් කරනවා මම ඒ වගේම හැමෝටම තෑන්ක්ස් ආදරේ කරමු ඉන්ටර්වයුව එක ගැන මොකද කියන්නේ එලගිරිදි මම කියන්නේ පටන් ගත්තේ වීවනේ මම ගොඩක් වටින ප්‍රෝග්‍රෑම් එකක් ඇත්තටම සෑහෙන වටනවා සෑහෙන වටනවා මොකද දන්නේ නැති ගොඩක් දේවල් මිනිස්සු දැනගන්න හොඳ දැනගන්න පුළුවන් දෙයක් මොකද මේ වගේ ඒවා වෙනවාඩුයි මොකද ගොඩක් අය කරන්නේ හැමදේ එකම ප්‍රශ්න ටික කරකෝ කරකෝ අහන එක දැන් මේ වගේ වටෙන් අමුතු හිතාගන්න බැරි ප්‍රශ්න ගොඩක් ඇහුවා ඉතින් ඒ වගේ ප්‍රශ්න ආරකර ඒ වගේ දේවල් තමයි වෙන්න ඕනේ يعني මිනිස්සු දැනගන්න ඕනේ අපි කවුද කියලා නැත්තම් අපිව උඩින් පේන ඉමේජ් එක විතරක් දැකලා මු මෙහෙම එකෙක් කියලා හිතනකොට අපි ඇත්ත தත්ත්ව දැනගන්න එක තමයි වටින්නේ thank you වග්නි එහෙනම් අපි අද ඉන්ටර්වයුව එක ඉවර කරමු ස්කේටික රැප් එකක් අහමු එළගි ගාන දෙන්න pretty pass the seats idi weird to reach manga block pa ho kara dang last the yeah api same bro etra pas la duwana track ek sport meet then gini gena samaharu ratvi ranguwata yanne polowata pass vi yeah tika kal gedi skating manga wage da viya
come catch me eda pota pata penna udawara gena 13 na rap liba hita tama wadi ona de hita mandawasaka wenna eka labi amataka wella udahariyata wella wage match tawadena form kara go go skate sape putuwata wella hansi tawadena dukkuna tawadena hinawuna eti wella mata baby mahansi ei wadiyata boruwata salli wikunan kati ko me chandi maragena kiyana wawan country wa dekka api hungry hamadema tibuna maharidama veredita pote pate tanuma edita sapa vedita tirana dena deviyoda api haturada paturuma ekai api mituruda uba hituwada dawasaka vibhage pasinda netak selage.